ඇන සුරදා සිත්නෙ තසුප ආරම්භ කරන වේලාව ඔබට අයිබුවන් කියන්නේ විශේෂයෙන්ම මේදිනවල ධර්මය ඇසුරේ ඔබේ ජීවිත ගොඩන්නගා ගන්නට විශේෂයෙන් ඉවසීමෙන් බුද්ධිහෙන් කටේතු කරන්නට අවැසි කොයි ආකාරයෙන්දකේ ලධර්මය ඇසුරේ ඔබට බොහෝදේගෙනගන්නට හැකි අවලබෙනවා. එවන් කාලයක ඔබට නිරන්තරයෙන් ධර්මය සමීප කරද්දි ඒ ධර්මරසය න්ම විින්ඳකත ැකි සෙන සුරාදා රාතු්‍රී හත සිෙත්නෙ තසපුුව ප යාාරම්භ කරනට යිසූදාන වන්නේ. ඒ සඳහා අද පින්බරදායකත්වේ කාවිින්න්ද සිල්වා ගීතාන ජැවර්ධන සහ ශණයා අමාන්ති කියයන පින්වතුන් පින්වතියන් පිරිස ඔවන්ගේ රාධනය මතින් අව්‍යරාධනා කරනවා අදත් සෙනසුරාදා සිෙත්නෙත් තසපුුවට වැඩමකොටවාදාළ ගම්පහා බෞන් පැලැස් නිර්මාතෘු අවසරයි. දය පෝජනය වල්පොල ගෝතම ස්වාමින්න් වහන්සේට සිෙත්නෙ අසුපු ධර්මානු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමීන් වහන්ස සාධූ සාතුූසාදෝ සමන්තා චක්කවා ලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධමං මනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්කදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා දම්ම සවනකාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාධූ සාදෝ. ගරුතර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්ුවත්න අද අපි මේ උතුම් ධර්මාණු ශාසනාව ඔබ වෙත දායාද කරද්දි ඒ සඳහා පින්වන්ත දායකත් වෙටි එකතුව වෙන කාවින්ද සිල්වා ගීතානි ජයවර්ධන සහ සනායාමන්ති කියන පෙන්වතුන් විසින් ඔවන්ගේ ස්‍රාර්ථනාව වෙන්දටනං අපි දායකත් අරමුණේ පර්ථ දේශනාව අවසානය නිකියන් හැබැයි මේ ප්‍රාර්ථනාව දේශනාව ආරම්භය කියන්න පුළුවන් ප්‍රාර්ථනාවක් ඔවුන් සටහන් කරලා තින එකම ප්‍රධහන කාරණාවයි අනන්තෝ බුදුගුණ බලයෙන් අප රටහි ඇතිවී ති බෙන නොසන්සුන්කාරි වාතාාවරණය තුරන් වේ සියලුම රටවාසීන්ගේ කැලඹන සිත් නිවී සැනසි උතුම් චතුරාරය සත්‍යය අවබෝධය ඉක්මං වෙත්වා කියන ප්‍රාර්ථනාවයි. ඇත්තරම පෙන්වත්න්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට කෙනෙකුගේ හිත නැඹුරු කරගන්න ඒ වෙනුවෙන් කෙනෙකුට වීරය වඩන්න තිය දුස්කර කාල අතරේ යම් කිසි දුර්භීක්ෂයක් කෙනවානම් එවැනි කා ඒ වගේ රටේ කලකෝලහා පිරිච්ච කාලයක්ය නොවන ඉවැනි කාල ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයට පවා පීඩාකාරී කාලයක් ඒ හිත සංසුන්ව හිත පවත්තන පින්වත් ස්වාමන් වහන්සේ ලටත් එවැනි කාල පරිච්චේද බොහොම දුස්කරයි. මේ බුද්ධ ශාසනයේ චිරස්තතියට කටයුතු කරන සියලුම සිව්ුවන පෙරිසටත් එවැනි කාල දුෂ්කරයි. ඇ අපි දන්නවා දැන් සමහර සිදුවීම් වෙනවා ලෝකයේ ස්වාභාවික විපත්. සමහරයෝ වෙන ස්වාභාවික නෑඒවා, තිමව නිර්මාණය වෙච්ච සිදුවේ. අපි මේ මොහොතේ රටේ ඇතිවෙලා තියන සිද්ධි බැලුවමව අපිට තේරනෝ පින්වත්න මේ වෙලා රටේ මිනිස්සුන්ට කණ්ඩ බොන්ඩ නැත්තේ දුස්කරකාලා පරිච්චේ දෙකට මිනිස්සුන්ට මූුණ දෙන සිද් වෙලා යෙන්නේ කරෝන නිසාම නෙමේ. ඒ මේ ස්වාභභවිකව සිද්ධ වෙච්ච සිද්ධියකුත් නෙවෙේ. මේක පාලකයන් විසින් තමන්ගේ ඕමනා එපාකං ඉස්්ට කරගන්නට ගිහිල්ල මේ රටේ ඉන්න දෙකෝටියයක් ජනතාව අතරේ විශාල පිරිසක්කිඉන්නේ අහිංසක එදාට දවසට කියක් කරේ හම්බ කරගන්න බොහෝ දෙනා තින් එවැනි හැම දෙනාම මේ වෙලාවේ යම් පේඩනයක් විඳිරණන් ඒ හැමදේටම නිශ්චිතවම වගකිව යුතුවන්නේ පාලකයන් විසින්. ඒක හිද මේක ඔවුන් කෘතිමෝ නිර්මාණිකරපු එකක් මිසක් ස්වාභාවික සිද්ධියක් නෙමේ. ස්වාභාවික පීඩනයකදි මිනිස්සුන්ට උපකාර කරන්න දෙවියන්ගේ පවා මැදිහත්වීම් ලැබෙනවා සමහරලාට. දෙවරුපවා අනුකම්පා කරල උදවඋපකාර කරනවා. එතකොට කෘතිමව නිර්මාණි කර පො පාලකයන්ගේ වර දෙං මිනිස්සුන්ගේ වරදින් දුවෙන ඇැම් සිදුවවිම්ලතිිපවා අපිට පේනවා දෙවියන්ගේ උදවත් ලැබෙන් හරි අඩුවෙන් පිවත්න්නේ දෙවවරුපවා එවැනි සිදුවම්මලදී කලකිරෙනවා අපේ වර්තමාන ඇතිවෙලා තියන සම්පූර්ණ සිදුවම් දිහා දකි නොකොට තේරනවා එක දෙයක් තාම මිනිස්සු දුක්විඳන්න පටන්ගත්තවත් නෑ දුකක් විඳින්න පටන්ගත්තේ නෑ කියල කියන්නේ තවමත් පින්වත්න අපිට පෙටරල්ටික ඩීසල්ටික කොයි අම්ම විදකින් හරි ලැබෙනො පොලිමි දල හරි ලැබෙනවා දැනට තයෙන ප්‍රශ්න පෝලිං ඔොල ඉන්නව වෙනවා කියන එක. ඉදිරියේදී අපිට ලෝකේ අනිකුත් රටවල් අතර සාපේක්ෂව අන්ත දුගීම දුප්පත් රටවල් අතරේ තියන ලේකනයට ඇතුළත් එච්ච රටක් විදිහට අපේ පෝලිමක ඉඳලවත් ඉන්දන සපයගඩ බැරි තරං අපේ රට අහේනියකට පත්වෙන දවසකට අපිට මෝන දෙන්න පුළුවන් වාතාවරණයක් දැම් මේ වෙද්‍ය උදා වෙලා තියනෙ නිසා හරියට කිවොත්වයම හැලිය හොඳටම ගි දැල්වෙවී නටනවා හැලියයට ගින්දර මේ හැලියේ ගින්දර දැල්වෙද්ද වතුර නටන්න පටන්ගරනෑ තාම ගිනි දැල්ලවෙනවා. තාම මේ වතුර අපි මේ ඉන්න හැිය වතුර තාම නටන්න පටන්ගරන්න නෑ. ඒ වගේ තත්ත්වයක් තමයි තාම තියෙන්නේ. නමුත් දැ මේ හැලියක් දැල්වෙනවා කියලා දැන්නකොට මිනිසුන්ගේ හිතටාපු අපහසුතාව එකට තමයි මේ වෙලාවේ මිනිස්සු මේ යම්කිසි නසන්සුන්කාරයෝ අතාවරණය කරටේ ඇති කරගෙන තිෙන කියලා කියන්න එතකොට අපිට ඉදිරියේදි මීට වඩා දුස්කර කාලෙකට මුණ දෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒක හින්දා අපේ හැම කෙනාම මේ කාලපරිච්චේ දේදී අපේ හිතත් රැකගෙන ජීවිත තාරක්‍ෂා කරගෙන කටයුතු කරන්නට දැම්ම තියා දිස්සාන කරගන්න ඕනි කියන එක ඔබට මතක් කරන මහා දැවැන්ත සමාගම ඉදිරයේේදී වැහිල යන්න පුළුවන් පින්වත්නී ලක්ෂ ගණන් රැකියා හිමි වෙන්න පුළුවන්. මේ රටේ තියන වර්තමානය අපිට පේන පරිසරිත් කොච්චර සුන්දරයිද කියලා හිතෙන කාලයක් අනාගතයේදී අපිට අද දවස මතක් කර කර අනේ එදා කොච්චර සුන්දරයිද කිය හි කාලයක් පින්වත්න ඉදිරයේදී ඇතිවිය හැකි. එදාට ඔබට හිතෙයි අර කාලෙ වගේවත් අඩු තරම ඉන්න තිබන අඩ තරම පෝලිමේ ගිහිල හරි අපිට තෙල්ටික ගන්න තිබන කියලා හිතෙන කාලයක් පින්වත්න බලාපොරොත්තු වෙන වෙනවා යිතකොට මෙහෙම කාල මෙලෝකේ මිනිස්සුන්ව දුස්සීල කරනවා සමහර වෙලාවට මිනිමරුව කරනවා ඔබට ව හොක කරන්න හිතක් නැති අය හරකං කරන තැරට පෙළබෙන තත්වයට පත්වෙන පුුවන් දැන් අපේ නෙත් පවුලේ සාමාජිකාවකටත් ඔහකි දවසල එවැනි සිද්ධියයක්ක් සිද්ධ වෙනවා පාරේ ඇය ඉන්නකොට පාරයිනේ ඇගේ බැෑග එක ඇදගෙන යන්න කාන්තාවකුත් ඇතුළු පිරිසක් ්‍රරෝදර අතකින්න ඇයට පහරදීමකුත් සිද්ධ කරල ඇැගේ බෑගික හොරකං කරගෙන යනෝ එතකොට අපිට පාරක පරිස්සමින් යන්න බැරි තත්වයට පාරගෙනයන බෑගික වෙන්න පුුවන් තමන්ගේ අතේ බැඳලතින ඔොල්ලෝස වෙන්න පුළුවන් අතේතියා කිරන්න ෆෝන් එක වෙන්න පුළුවන් ඇදගෙන දුවන තත්ත්යට මිනිස්සුන්ගේ හොරකං මැරකං ආදී දේවල් පින්ත්න වන් දවස වැඩි වෙන තාම මේ ප්‍රශ්න පටන්ගත්තවත් නෑ කියනෙ එක විතරක් ඔළුවේ තියාගන්න. ඒ නිසා කල්තියාම අනතුර තේරුම් අරගෙන ඒ අනතුරට තමන්ට මෝන දෙන්න පුළුවන් පරිසරේ අපි දැම්ම ඇති කරගන්න හිට අධිශසානයක් ගන්න එක තමයි මේ කාලෙ කරන්න ඕනේ. තාමත් අපි පරක් වුණේ අපිට යමක් කරගන්න තමන් වෙනුවෙන් තමන්ට කන්න බෝඩ දෙයක් වත්ත හිටවගන්න තමන්ගේ ගෙදර සාමාජිකයෝටික බඩගන්නේ ඉන්න නැතිවෙන්න අද යමක් නාස්තිකරනව නම් විනෝදට හරි ඒදේ ඉතුරුවක් කරගන්න සමහර වෙලාවට මත්ද්‍රව්වේ මත්වතුර වෙනුවෙන් ගෙදර ඉන්න ගෘහමෝලිකයා තාත්තා මුදල් නාස්ිකරනව නම්. ඒ මුදල වටිනාාක මඔබට දැනෙන දවසක් කේපින් වත් ඒ කාලෙමන් දවසට මිච්චරක බියව්වා ඒ සල්ලිවත් අද තිබ්බන කියල හිතන දවසක් ඒෙහි පින්වත්න්නේ ඒක නිසා අනාගත්තය අනතුර දැකලා මේ වෙලාවෙේ බයවෙන එකට වඩා කරන්න ඕනෙ දේ තමයි ඒකට අවශ්‍ය මුහුණ දෙන්න සුදුසුකං සූදානංකං අපි දැන් හදාගන්න එක එක පැත්තකින් හිතා ආරක්ෂා කරගන්න ධර්මය හැසිරෙන් අශ්‍ය කරන පරිසර අපේ හිතේ හදා ගන්න එක ිදන්න මේ අවුරුදු හැත්ත ගානක් තිස්ස මේ රට කරපු පාලකයෝ මේ රට විනාස කරලා තියෙන තත්ව ඇදිහා බැලුවම දැන් සුද්ද මේ රට දාලා ගිහිල්ල ටිකකාලයක් යනකුණුත් අපේ රටේ තියන GDPDP එකේ කියන්නේ දලදේශය නිෂ්පාදනයෙන් අපි මේ මුලු ආසියාාවම ප්‍රධාන තැනක හිටිය එනොව අද තියන ඩුබායි රට වෙන්න පුළුවන් සිංගප්පුූ රට වෙන්න පුළුවන් මේ වගේ තියනෙන ප්‍රබල රටවල් පවා අපිට බොහොම පල්ල හැ හිටිය පිවන්නේ. අපි කොටෙන්ම සරල්ලවකයුත් අද අපි මේ කන්න බොන්න මේ වෙලාවෙ තෙල්ටික පාවිච්චි කරන්න ඉන්දියාවෙන් ගත්තනය නිසා ඉන්දියාවත් අපිට වඩා අදල දේසි නි්පාදනය පල්ලෙයා හිටිය එදාහි කාලේ අද වෙනකොට අපි මේ අත්වෙලා තියෙන අසීරු තත්ත්වයට අපිියෝ පත් කළේ පාලකයා කියනෙ අපි හැම දෙනාම තේරුම් අරගෙන තියෙන ගැටලුවක් අපේ ස්තුූතිවන්ත වෙනවා මේ මොහොත මම මේ දේශනය සිද්ධ කරන ඒ වෙනුවෙන් කල්්‍යානුමිත්‍ර වේදිකාව තන්ලදීලා තියෙන නෙත්ත එ පෙම් නාලිකවට අපි ගෞරවෙන් ස්තුූතිවන්ත වෙන නැත්ත එෆෙම් මාහිතනයත් මේ වෙන කොට ගත්ත ඉතාම වටිනා තීරණයක් තියෙනවා මේ පාලකයන් විසින් සමස්ත දේශපාලකයන් විසින්. මේ වෙලාේ රටේ මිනිසු දුක්විදින එක දිහා සංවේදී වෙලා. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන සුව පහසු පරිසරයක් ඔවුන් නැවත නිර්මාණය කරන්න මේ මොහොත ඔුන්ට ගන්න තියෙන තේන්දු තේරණ තියෙනවා උදාහරණ එක ටිකක් ගතතුත් ව්‍යවස්ථාව රටේ මිනිස්සුන්ගේ යහපතට ගැලපෙන විදිහට වෙනස් කරන්න ඔවන්ට වෙලා වගකීමත් තියෙන. ඒ ආකාරය මේ මොහොතේ මේ දේශපාලකයා විසින් රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණයට සංවේදි වෙලා. ඔවුන් අනවශ්‍ය විදිහට බුක්තිවිදින වර ප්‍රසාද ආදී පහසුකං පාලනයකින් යංකිසි විදිහකට කණ්ඩනය කරමින් ඔවුන්ට සිද්ධ වෙන මේ වෙලා මිනිස්සු විඳන දුක දකලා ඒ මිනිස්සු හැසිර ඒ මිනිස්සුන්ගේ වේදනාව ඒ මිනිස්සුන්ග තියෙන පහසතුතාව තරුම් අර ඔවුන්ටත් වෙනස්වෙෙන් බැහම වෙනස්වීමක් දේශපාලකයකි පේෙන්නෑ ඔවන් කවුරුවත් කියන්නේ ම අදහිඳල මගේ වීඒට්ික පවිච්චිරනක නවත්තනවා කියලා කියපු කිසිම දේශපාලකෙක් නෑ පෙනවත්න්නේ. එක තෙල්ලීටකට කිලෝමීට තුනක් කතරක් යන්න බැරි වාහන පාවිච්චි කරන ඔුන්. ඒ වාහන මේ වෙලාවේ පැත්තකට දාන්න සූදානමක් තවමත් පේෙන්නෑ කිසිම දේශපාලකීක්ගේ. එතකොට මෙවැනි දේශපාලකයන් ජනතාව වෙනුවෙන් තාමත් සවේදී නැත්තං නෙත්තෙෆිම් නාලිකාව තීරණය කරගෙන තියෙනවා ඔවුන් වෙනස් වෙනකං ඔවුන්ට මේ නෙත්නාලිකාවේ ගුවන්කාලයේ ඉඩක් දෙන්නෙ නෑ කියන එක එතකොට එවැනි තීරනෙ ක අපි ඔබ මැති සිත් නෙතසපු දී අපිත් පහුගේ දවසල කිව් වාමන්හන්ේ නමක් හැටියට ඉස්සර අපි දේශපාලකයන් බණකට ආරදධනා කොළො අපි වැඩිය දානකට ආරාදධනා කරහම අපි වැඩිය අනුසාස වෙනුවෙන් ඔවුන් මුණගැහෙන් එෙනකොට අපි ධරමයෙන් අර්තයෙන් අනුශසනා කළ එන් හා අපේ දේශපාලන ගණු දෙනු තියාගත්තනෑ කිසිම දේශපාලකෙක් එක්ක පිරිත්මූලක් බැඳල ආශිරවාාද කලා ඔවුනුත් මේ රටේ පුර වැසිව හැට නමුත් අද වෙනකොට සමස්ත පුරවැසියාට පීඩක් පිඩා කරන පීඩාවෙන් පීඩාවට පත් කරන්න තැනට මේ සීමිත පවුල් කීප එක දේශපාලන චරිත ටිකක් සමස්ත අද රටකරන දේශපාලකයෝ හරිටිකයෝත්හෙම නම දහස් ගානක්කිරනෝ රටේ දේශපාලකයෝ ඔක්කොම ප්‍රාදේසි සබාදී දක්වා ඒ සියලු නමදහස් ගානෙ කිසිදු දේශපාලකය වෙනුවෙන් පිරිත්නූලක් ගෙට ගහන්න හෝ දානෙකට බණකට කිසිම ආරාධනාවකට හෝ මගේ සහභාගිත්්‍යයක් මං කවදකත් මිනි ඉදිරියට කරන්න සූදාන නෑ කියල අපි ප්‍රසිද්ධිය මේ නැතෙෆෙම් නාිකාවවිදිම දැනුවත් කළා. මට සතුටයි අපි ආදරය කරන අපි හදවතෙන්ම සෙනෙහසින් ඇසුරු කරන ගුවන් ඉදුලි නාලිකාවක් විදිහට රටේ ජාතික නාලිකාවක් විදිහට නාලිකාවත් ඒ තීරණයට එලැඹීම. ඒ ඔබ වෙනුවෙන් ඔ ඔබ එක්ක හිටගන්න නාලිකාවක් විදිහයට අපි ආදරෙන් ඒ වෙලාවේ මේ ගත්ත තීරණයටත් පුුණ්‍යානු මෝදන කරන ස්තුතිවන්තව ව. Encarnás, norque, ini, ැෙ නරන්න න න්න ැමෝම ප්‍රතික්ෂප කරනවා හැමෝම ප්‍රේක්ෂේප කරදි අන්තිමට ඔවන්ට මාධ්‍යත් නැතිවෙනවා කියෙ ඔවුන්ට දැනෙන ඕනම් මාධ්‍ය පස්සෙන් යන්න නෙමේ යෝනේ ඔවුන් දවසක අනේ අපිට ඉඩක් දෙන්න කියල පස්සෙන් එ තැනට ඔවුන් පත්කරන්න ඕනේ අද වෙලා තියන්නේ මාධ්‍ය යන ඔවුන්ගේ පස්සේ ජනතාව යන ඔුන්ගේ පස්සේ ට එතන අපි තමයි රට ඉන්න වාමියෝටි කියලා නම ඔවුන් ාවේ සේවකෝග හැටියට කියෙක ඕුට මතකනෑ සේවකයා ඉන්න ඕනේ සේවකයා විදිහට. එතකොට අපි මේ වෙලාවේ රටේ මේ තියන තත්වෙත් එ තේරුම් ගමපින්වාත්න්නේ තව දුරටත් ඔබ මේවැන්නේ වාතාාවරණ එකට මේ රට පත් නොවෙන්නට නම් හැම දෙනාටම සෙනෙහසින් කියනවා. අපේ අම්මා චන්ද දුන්න මේ පක්ෂට කියලා පරම්පරාවෙන්ගන පක්ෂ ඔලුවෙතියාගන්න එපා මේක ඔබට සිල්ලුවත් හිත සංසුම් පරිසරයක් තියෙන රටක් නැතිවෙන්න හේතුවක් අපි එකට ආපු මේ පක්ස අපි හැමදාම චන්දදුන්න පක්ස අපේ තාත්තට ජොබ් එක දුන්න පක්සේ අපේ තාත්තට ජොබ් එක දුන්න අසවල් දේශපාලක් නය නිසා යාගේ පුතා දැම් වෙලායි චන්දීලනවා පුතා මොෙද කොහෙ ආප කෙනෙත්ද මොනවාකරනගෙනෙ දන්නත්නය සමහට පුතාර චන්ද දෙනවා තාත්තා අපට ජොබ් එක දුන්නා. ඒ වගේ තත්තක පින්වත්න කැපුුවත් කොල කැපුවත්නියල් කැපුවත් රතු කියාගත්ත මිනිස්සු ඉන්න රටකට මේ වගේ දුක්විදින පීඩාවෙදින අසරනවෙන්න තත්තකට මූුණ දෙන්න වෙනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙමේ. යම් කිසි රටක් මේ වෙලා ේ දියුණ වෙලා තිය නොනම් එක් කිසිෙම රටක මෙහෙම, අන්දදායකවනෑ මේ වෙලාවේ දියුණු රටක් තියෙනනගේ කිසිදු රටක මෙහම චන්දදායකය නෑ එනිසා අපි සතුට වෙන මේ වෙලාවෙ තරුණ ළමයි මේ සිත්නේ තසපු ෝස්ස අප හඬඩක් නගත්්දි රටේ මිනිස්සු වෙනුවෙන් මේ වෙලාව මිනිස්සුන්ට අවශ්‍ය කරන ධර්මයෙන් අර්තයෙන් කරණ දෙකක් අර්තයෙන් ධර්මයෙන් අව ද අනු ශාසනා කරන භික්ෂුවග යුතුකම සමහරට කියන ඇතැම්කාරණනයක් ධර්මකාරයයක් නොවන්න පුළුවන් හැබ එක අරර්තයට දාළකාරණයක් එකයි අරතයෙන් ධර්මයෙන් කියලා කියනකට කාරණ දෙකක්. අපි ධර්මයු තනුශසනා කරනවා සිත්ිනි තසපුයේදී අරර්තයනු තනුවාසනා කරනවා. ධර්මය අහන්නේ නෑ සමහරලාවට ක්‍රිස්තියන් කතෝලික ඉස්ලාම් දරුවෝ කරුණ ළමයි ධර්ම දේශනාවක් කහන් ඕනක මක්න හැබේ අරතයෙන් කරන අනුශසනාවක් කදා අපිට මේ වෙලාවේ සාක්ෂි අපට යෝපු පණනිවිඩ තියෙනවා කතෝලික ක්‍රස්තියානි තරුණ ළමයි පවා මේ මොතේ සිත්නය තසපුය සෙන්සුරාධද සිත්න සපොට ඇල්ලුම් කරමින් අහන බවට අපිට එවපු පනිවිඩ තියෙනවා. අපි සමහරවෙලාවට සමාජ මාධ්‍යවස්සේ සජීවී යම්කිසි පනිවිඩයක් දෙනකොට ලයු කතා කරලා යම් කිසි පණවිඩයක් දෙනකොට මගේ පේජ්ජකේ මුහුණු පොතේ අපි දකිනෝ ස්ලාම් දරුවෝ සමහරලාට ක්‍රිස්ටතිියන් කතෝලික ළමයි ඒ කියපු අනුශසනාව හොඳින් අහලා ඒක තියන අර්ථවත් කාරණාවුන් ඔවන්ගේ ජීවිතයට තේරුම් මරගෙන අරගත්ත බව ඔවන්ගේ කමෙන්ට සොලින් ඔවුන් දෙන ඒ අදහස් පනිවිඩවලින් අපි දක්කිනවා. එනිසා භික්ෂුව හැමතිස්සෙම ධර්මයෙන් වගේම අර්තයෙන් රටට අනුශසනා කරන්න ඕනේ. අර්තයෙන් අනුශාසනාවක් කරනවා කියනකොට පින්වුවත්න්නේ අපි තේරුම් ගන්න ඕනේ භික්‍ෂුව භික්ෂුවගේ මතයි ඉදිරිපත් කරන එක නෙමෙයි භික්‍ෂුව හැමතිස්සෙම ඉන්න ඕනේ සමාජය යන්නංවාලේ අනාතට කතා කරන්නවත් සමාජයේ දකින දේට ප්‍රතිවවිරුද්ධව හැමතිසම කතා කර යන්නවත් දෙක නෙමේ. භික්ෂුව ඉන්න ඕනේ හැමතිෙසම උපමාවක්කි දේට කියන ඕන කන්දක් කඩට වෙලා පල්ලෙ හා දකින කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් මේ එක කියන උන්නහස පේන අප පෙන්වාති කන්දක් කුඩට නැගලා කන්ද උඩ බලනකොට කන්ද උඩ ඉඳල වටපිටාව බල්නොට කන්දෙන් පල්ලි හා ඒ කන්ද උඩ ඉන්න කෙනට පහල තියෙන සියලු දේවල් හොඳින් පේනෝ. උඩකට නැගල බල්නොකොට පහල තියෙන දේසිියල්ල හොඳින් පේනෝ. හැබැයි පල්ි හා ඉන්ඳල්ලා එක බන්නකොට එයට පේනයාග පේන සීමාවටික විතරයි. අන්නේ වගේ ඔබ මතක තියන ගොඩනැගිල්ලක් කුඩට නැගල යම් සි දෙයක් දිහා බලන්නකොට වට පිටාව හොදට පේනවානේ උඩ ඉඳල බන්නකොට ඒකන දැන් ඔේ ද්‍රෝන් කැමරාවක් වුණ යම් කිසි දර්සනයක් පෙන්න්නත්දි ගිය ගන්නේ ඒ ද්‍රෝන් එකින් ගිහිල්ල ගන්නකොට අ පහල ඉඳලා ගන්න සාමාන්‍ය කැමරාවක පේන දර්සනයට වඩා දර්සනයක් ද්‍රෝන් කැමරාවකින් දකින්න ලැබෙනවා. එක උඩ ඉඳල බල්න්න කෙනාට හැමදේම හොඳින් පේනෝ මෙන්න මේවාගේ පිින්වත් නි දැන් එසා මාරලාවට පිහිතමු දේශපාලන පක්ෂයක් බත් පැකට් එකට මිනිස්සු රැස් කරනවා මහා සෙනගක් ක්‍රැස් කරා කියලා සමහල්ලාට පෙන්නනවා පහළ ඉඳල ගහන ෆොටෝවල හරි ඒ සෙනගක් පේනවා සමහැල්ලාට ද්‍රෝන් එකින් අරම් බල්න්නකොට අේ එහම මහසෙනක් එෙතන ඉල්ලනය බොරුව කරලා තිෙන්ෙන ඒක නර උඩ ඉඳල බන්නකොට එතන ඇත්තක් ද බොරුවදදින් ඔක්කොම පේනවා ඇත්ත නැත්ත හොඳින් පේරවා භික්‍ෂුන් වහන්සේලා අර්ථයෙන් ධර්රමය අනුසාසනා කරනව නම් ික්ෂුව ඉන්න ඕනේය අන්න එතන. ඒක කියන්නේ භික්ෂුව හැමතිස්සම උඩයිඳල බලන්න ඕනින්. මේ වෙලාවේ අපේ රටේ ගොඩාක් සමහර ස්වාමීන් වහන්සේලා මේ වර්තමාන ප්‍රශ්නයට අදාළව තමන් වහන්සේලාගේ අදහස්සිද්දිරිපත් කරද්දිි මන් දැක්කේ ඇතැම්මට උන්වහන්සේලා මෙන්න මේ උඩයිඳලා බලන එක අත්හැරලා තමන්ගේ පේනකෝනෙන් තමනුත්තර පිරිසත්තරඉදගෙන පේනකෝනික් කතා කරන්න අනවස්ථා දකින. එතට මේකෙදි භික්ෂුවක් හැමතිස්සෙම වචන පාවිච්චි කරද්ද. ඒ වචන තුල පින්වාී තියෙන්ඩ බෑ දේශය කියන එක. දැන් අපිතුම අපි දේශපාලකයා කරපු මේ වෙලාවේ අමන තකතීරු මෝඩ එහෙම අපිට වචනයක් කතා කර ඒ වචනය ඇතුලේ තියෙන් ඕනේ ඒ දේශපාලකයා කෙරහි දේශ සහගතව කතා කරන ස්වභාවයක් නෙමේ. දෙම ඔබට භික්‍ෂුවකගේ ක්‍රියා කලාපෙ තුළ විශේසයම, භික්‍ෂුවක් රටේ උද්ගත වෙලා තියන බරපතල ප්‍රශ්නයක් කතා කරන තැනක ඒ ප්‍රශ්නයට උන්වහන්සගේ හඬ රටට දෙනකොට. ඒ භික්ෂුව වචන පාවිච්චි කරපු විදිට හොඳ උදාහරණයක් විදිට හොන්දම්ම සාධකී විදිහට පෙන්නන්න තියෙන සෝමහාමුදුරුව කතා කරපු ස්වභහවේ. ඔබට උන්නහන්සගේ අනුශසනා මතකනං හිතට නගාගෙන බලන්න සෝමහාමුදුරුව කිසිම තැනක පින්වත්න්නේ තරහ ගිහිල්ල දවේසියෙන්. ස්සක් වගේ කෑගහල තියෙනනදති කියලා හිතන්න කවදහරි කොතන හරි උන්වහන්සේ කතාකරේ රටේ තියන ප්‍රබලම ප්‍රශ්න උන්වහන්සේ ධර්මයෙන් අනුශසනා කරන වගේම අර්තයෙන් අනුශසනා කරපු භික්ෂවා. හැබැ උන්වහන්සේ හැම තැනකදිම හරිම මෛත්‍රී සහගතව ප්‍රශ්ණ පේනලදුන්නේ. ඒ ප්‍රශ්නයක් පෙන්නලෙනකට උන්න්නහන්සේ හැමවෙලායිම අපි දක්කදේතමයි උඩ්ා ඉඳල බලනො කාටත් පොදුවේ කතා කරනවා සමහර ව සෝමහම් ද්‍රෝගෙනද වර්ථමාන වැරදි මතයක ඉන්න. උන්වහන්සේට එවැනි වැරදි අර්ථකතනයක් දෙනකොට උන්නහන්සේට එහම අසාධාරණයක් කරනකොට වචනකින් හරි උන්නහන්සේව හරියට තේරුම් නොගෙන එහෙම මතයක් ඉදිරිපත් කරද්දි මට එතන ඒකත් කියලා දෙන්න ඕනෙ සාක්ෂිත්ත එක්ක සමහරතන සෝම හාමුදුරුවෝ ජාතිවාදය හැදුව කියලා සෝමහාමුදුරුවෝ තමයි මේ ජාතිවාදී හදපුයකේ වර්තමාන භික්‍ෂෝන්ගේ පියා කියල සමහරු කියන. වගේම සමහරු කියනවා අනගාරික ධර්මපාලතුමාටත් ඒ චෝදනාව කරනු අපි මේ වෙලාවේ ඔවුන්ට ඒ ඇත්තන්ගේ යම්යම් වචන කීපයක් ඔස්සේ උදාහරණ කීපයක් පෙන්න්න කැමතීපෙන් වත් දැන් සෝමහාමුදුරුව ජාතිවාදය හැදුවනං ජාතිවාදේ හදන මනුස්්‍යයාගේ හැමතස්සම මතේ වෙන්නේ මුස්ලිම් මනුස්්‍යයා වෙනුවෙන් ඉලක කරලා සෝමහාමුදුරුවෝ විරුද්ධව කතා කරා කියලලා සමහරලාට හිතන ස්ලිම් මනිස්සුන්ට මේ රටෙන් ගං ඉන්ඩ දෙඩවත් හොඳනෑ කියන ගාන්ට කතා කරා කිය හිතනෝ සෝම හාමුදුර හැබැ ඔබට මම කියන්න සෝම හාමුදුරුව එක්තරා දේශනාවකදි සාක්ෂි සහිතෝම තියෙනවා මේ දේශනාවන්තර්ජාලය අවශ්‍යකෙනකුට ඔන්නන් අහන්න සලස්සන්න පුළුව සාක්ෂිත් එක්කම මේක තිය හිද කියන්න බයිනත්තු සෝමහාමුදුරුව පැදිලිව එක්තරාධර්ම දේශාවකට වැඩිය තැකදති කියනවා පෙන්වාත්න මම යන යන තැන සමහාරු ඇවිල්ලා මට දැන් කියන්න බුරුදු වෙලා තියෙනවා හාමුදුරුවනේ හරි ප්‍රශ්නයක් මේ අපේ ගමේ දැන් හරියට මුස්ලිමය පිල්ල පදිංචුවන. ගෙවල්ගන්න. ඉඩංහ අරගන්න. හාන්දුරුවනි මාර ප්‍රශ්නය මුස්ලිමයි වැඩියනේ අප ෙවල් හැත්තිත් දැන් ඉඩුමක් ගත. ැ හිතනත් ගෙල්හදනවා. කී කිය උණහන්ස කියනවා මම යනයන ගමේ දැම්මට කට්ටියවෙලා කියනවලු සෝම හන්දුරුවේ හරි අපූරු වහසේ හොන්දට තේරම් ගන්න පුළොන් උන්හන්සගේ මතේ මොකක්ද දෙයක් පිටිින් කතාකර දෙප පාරට හිතන්න එපා කෙනක් ගැන පවාතිී හොදට අත්්‍යයනය කරන්න මේ කෙනා මේ කියන ඇත්තටම මොකක් හිද වෙන්න පුළුවන්ද සෝමහාමුදුරුවෝ ජාතිවාදී කියල හිතන හැම මනස්සේෙක්ම තේරුම් ගන්න උන්න්නහන් සෙදා කාරණය කියල කියනවා පින්වාත් මට ඔවා කියන්න එන්න එපාගවා ඔය ඇත්තුො හිතාගෙනඉන්නේ මුස්ලිම් අය ඉඩරගෙන ගෙවල් හදනැතුව මිනිසු ගගේ මුහොද පයිඉන්න කියලද මට කියන්නේ කියලා හන උන්වහන්සේ. ඒ ඇත්තොත් මේ රටේ අය උනන්සේ එහෙම කියනවා නන්සි කියලා කියනවා ය ඇත්ත ළමයි හදනවා නම් ඒ ළමයිංව දක්ෂ විදිහට සමාජයට ඔවුන් ආර්ථිකයෙන් ශක්තිමත් කරලා ඉදිරියට යවනවා නම් ඔවුන් ව්‍යාපාරටික ශක්තිමත් විදියට කරනවා නම් මත්වතුරට අහුවෙලා මද්‍රවයට හුවෙලා ඔවුන් යම් කිසි විදිහකට තමන්ගේ සමාජයේ පිරිහිලායන් නැති විදිහට ප්‍රතිපත්තිරිික හදාගෙන යනවාන සොමහන්දරෝ කියනවා ඔවුන්නේ පරපුර බිහිකරගෙන වරගගේ අ බිහිකරග යනකොට ඒගොල්ලන්ට ඉඩන් ග්ඩ වෙනවා ගවල්හ දන්න වෙනවා මම මේ කියන්නේ ඒමිනිසුන්ට ගන්න එක එපා කියල කෑ ගහල එමිනිසුන්ට ගහල පන්නන්න කියන එක නෙමෙයි කියලලා උන්හස කියනවා මම කියන්නේ ඔය ත්තු ඔයත්තන්ගේ ඉඩම විකුණන් ඇතු ඕක රැක ගන්න කිය එකයි කියන ඒත් ගත්තයක නෙමේ මට තියෙන ප්‍රශ්නව ඇත දුන්න මොකොටද මම කතා කරන්නේ ඔබට කියනවාඒ මත්තේ ඒ උන්හසසි කියනෙක තේරුම් ගන්න පෙන්වාත්ේ නන්ේ කියන්නේ මුස්ලිමනුසය ගමටඇවිල ඉඩමක් ගන්න යනකොට පලයම්පලයන් කියලා ගහල එලවන්න කියන නමේ ද අද සහරලාලට ජාතිවාදී සිවුරුදා ගත්තාය කරන්න යන්නේ ඒක හැරි සෝමහාමුදුරුව එකක පියානෙමේ සොමහාන්දුරෝකිවේ ඔබ ඔබේ ඉඩමරැක ගන්න ඔබ තවල් ළමයි හදන්න එතකට හුව ක්ඩ දෙන්න බහන්සිද කියලා ඉටවස උන්හසසි ගනං හදල පෙන්වා. මේරටේ මද්‍රවවලට අවුරුද්ධකට වැයකරන මුදල් ප්‍රමාණ කොච්චරද්ද වතුරවට වැෑකර මුදල් ප්‍රමාණනි කොචරදදි කියල උන්හසේ සංඛාලයකන එක ගනන් හදල පෙනවා. මේටිකෙන් ළමයි එකේදෙනට කණඩ බෝඩ දෙන්න පුළුවන්ද මේ බොන වියදන් කරන සිගරත්්ටොලට විදධන් කරන සල්ලි වලින්. ආර්ථික ශක්තියක් නෑනෑ කියලා බොරුවට කෑගැහවට ෙනෙක් සිගටත් බොන්න ේද කරන සල්ියවල තව ළමක්කුණුව වියදන් කරන්න පුළුවන්ගේ තාත්තර කෙනෙකු හස පෙනනවා ජාතිවාදී හාම්දුරු කෙනෙක්න මේ මම හොද උදාහරණයක් යන උන්හන්සේ මතක් කරපු එකල හෙටිය එක්තරා දේශපාලකෙක් මුස්ලිම් දේශපාලකයෙක් සොම හාමුදුරුවත් එ එක්තරා සාකච්ඡාවකට සහභාග වෙනකොට උන්නහන්ස තෙන්දි පෙන්න්නනවා අපිට මේ ජාතික ප්‍රශ්නයක් ගැන කතා කරන්න සිදධවෙලා තියෙන්නේ ඕගොල්ලවාගේ දේශපාලකයෝ හදන නිර්මාණය කරන ජාතිවාදී ප්‍රශ්න නිසා කියල උන්හන්ස පේන නො එකක උන්නහස ඉතාම පහැදිලි වැඇගිල දෙක්රා දශපාලක්ඥාට දේශපාලක්ඥා තමයි මේ ජාතිවාදී ප්‍රශ්න හදන්නන්නේ ඒ ප්‍රශ්න හැදුවට පස්සේ භික්‍ෂුවට සිද්ධවෙලාතිනවා ඒවා කතා බහ කරන්න එදකොට භික්ෂුවක් විදිට මට මේ ප්‍රශ්න වලටතා කරන්න සිද්ධවෙලලාතින ඕඔගොල්ල නිර්මාණය කරන ප්‍රශ්න නිසා කියනකරුන් වහසේ හොන්ඳ උදාහරණයක් ඒසාච්ාවිදිම පෙන්න්න නෝව පෙන්වාන්නේ හසිෙන්වා ඒ මුස්ලිම් දේශපාලක්ඥය ටික දවසකට කලින් පුවත්පතකට දුන්න එක්තරා තමන්ගේ මතයක් ඒ පුවත්පතට මොකක්දේ මතය සිංහ කොඩි ඒ පාට තුනක් තියනෝ ප්‍රධාන අපි දන්න ඒ පාට තුන ජාතීන් තුනකට නම් කරගත්තා අර්ථයක් විදිහයට. රතුපාට සිංහල ජාතිය කියලා කොළපාට මුස්ලිම් ජාතිය වෙනුවෙන් කියලා කහපාට හුරු තැමිලි පාටත් තියෙනවා ඒ පාට ද්‍රවිඩන දමිල ඇත්තන්ගේ ජාතිය වෙනුවෙන් කියලා දැ මේ පාට තුන වෙන් කරගෙන දැම් මේ මුස්ලිම් දේශපාලකයා පුවත්පතකට කියනවලු අපි සුළු ජාතයෙන් නිසා අපට සුළු තීරු දෙකක් දීලා කොළපාටයි තැමලිපාට පොඩි තීරු දෙකක් දීලා දැම් මහ ජාතිය හැටියට වතුපාට තියාගත්ත සිංහලයන්ගේ කැඇතුලි සිංහෙක්ව තියාගෙන තියෙන කඩුවකුත් දික්කරගෙන දැ මේ පුවත්පතට මේ මුස්ලිම් මන්ත්‍රීවරයා ඔහු දැ මේ නොට ජීවතුන්හතර නෑ. ඔහු මේ පුවත්පතට කියනවලු බලන්න මේ සිංහලයක්ගේ කඩුව දික්කරං ඉන්න අපේ තීරු දෙකට. සිංහගේ කඩුවර කොළපාටයි තැබිලිපාටයි තින තීරු දෙකට දික්කරග ඉන්න එක මේ මුස්ලිම් මන්ත්‍රීවරයා අර පුවත්පත් සාකච්ඡාවකද ඉස්මතු කරල පෙන්නනවා අපිට කරන කෙනෙහෙලිකං. අපේ ජාතීන්ට කරන අසාධාරණ තමයි මේ මේ කඩුවත් දික්කරගෙන සංකේතාත්මකො පෙන්න ලතිීරණි කියලා. සෝමහාන්දුුරු වන්නේ කාරණය කියලා කියනවා. අපි කවදාක්වත් හිතලත් නැති. අඩු තරම මේ කොඩි ඇන්ද මනුස්සයටවත් හිතිච්ච නැතික. තමුන් වහන්සේ ඔය රටට මතයක් කරලා, ජාතිවාදී ප්‍රශ්න හදන්නේ අලුත් ප්‍රශ්න නිර්මාණය කරණන්නේ තමන් නාංසලනයෝය කිය සෝහහාන්දුරුව ප නොයිත රොබ තරම් ගන්න පිගඳ ටේ ජාතිවාදී ප්‍රශ්න හදලතිෙන්නේ හාමුදුරුවරුන් නෙමෙයි ජාතිවාදී ප්‍රශ්න හදලතිනෙ දේශපාලකයෝ. හැබැයි දේශපාලකගේ පස්සෙ වර ප්‍රසාධාරගෙන යන හාමුදුරු කෙනෙක්කිින් නොනම් ඒ හාමුදුරුවොත් අපට කියන්නේ හාදුරු කෙනෙක් න මේ ඒත් දේශපාලකෙක්. එනිසා එවැනි සවුරුදාගත දේශපාලකයොත් ඒ දේපාලකයන්ගේ ප්‍රශ්න නිර්මාණය නිර්මාතුරු ගොඩ ඉන්නෝ නැතිවනමේ හැබැයි සෝමහාමුදුරුවන්ට ඒ චෝදනාව කරන්න කිසි කෙනෙක් ලෑස්වෙනිපා ඇයි උන්වහන්සේ එවැන්නේ ජාතිවාදීකන් නිර්මාණි කරන්න වන් වහන්සේ ධර දේශපාලකයට කෙලින්ම කියන්න නෑ ප්‍රසිද්ධිය ඕගොල්ලෝ ජාතිවාදී ප්‍රශ්න අලුතෙන් හදන්න එපා කියල. ද ප්‍රශ්නෝල් අපිට මැදිහත්තල එවැට කත කර සිද්වෙලලාතින ඕගොලම ප්‍රශ් හද සාකල නිසා ප වත් මුස්ලම් දේපලක් වන්න පුුව දමි දේපාලක් න්න පුලුවන් සිංහ දේපලක් න පුලුව. මේ හැම කෙනනම ජාතිවාදී ප්‍ර්න නිර්මාණය කරන රටේ. අද තරුණ ළමයිතරුන් අරන්තියනාව එකක්නට ඕනොනු දිර දේශපාලකේ ජාතීන් බෙදලලා විරසක කරලා ආගම් බෙදල ආගමිකයන් අතරේ ජාතීන් අතර ප්‍ර්න හදුවට පිහමෝම එකට සමගෙන් ජීවතෙන් නෝනික කියෙන මතයක මේ වෙලාවේ රටේ මිනිස්සු පොදුව තරුණ ලමයි අතරේ තියෙනවා අලුත් පරම්පරාව ඇතුලේ ආකල්පය. ඒ ආකල්පය සෝමහාමුදුරුවන්ට අතතිදාති බාකල්පේ කියනෙක ඔබ මතකතියගන්න සෝමහාදුරුව හැමතිස්සමිවේ තන්ගෙද ආරක්ෂාරගන්න මනි අනිකාට පහර දෙන්න කියලා නෙමෙයි. බිත්තර ටික ක්‍රකිනවනන් කිලේ ඒ ඒ බිත්තරටික රකිින් ඇතුව ඇවි දැවිදින්න ඕනං කවදාකතර බිත්තරටිකින් පැටවුග්ඩ. තරටි රකින්නවන කිලි කිලි ඒ බිත්තරටික ආරක්ෂාකරගන්න උනන්දුව න්නන කැපව වනේ එතර ස හන්දු හරියටකවේ සිංහලයා සිංහලයාගේ බිත්තරටක රකින්නනැතු හේ ඇවිදැවිදන්නවා මුස්ලිම් ඇත්තෝ හමදාමේ මන්ගේ බිත්තරටික රකින ඕනන්දුවෙන්. අන්තිමට ඒ ගොල්ලගේ පැටව් වැඩියෙන් අම්ේනවා දකිනකොට බිත්තරටක රකිනවයක දැ මේ ිතර රකින්නනැතු ඇවිදඇවිදන්න. කිලට පැටව නැතුවේනවා. ඊට පසේ ඒ කිලි යනවා. අ පැටව් වැඩයෙන් ඉන්නවා කිකිලි රන්ඩු කරන්න සොමහාමුදුරුව මේ ප්‍රශ්නය විසඳන්න යුත්තර දුන්නේ වන්වහස කිවා ඒ රන්ඩ කිරල්ල නෙමේ එක කරන්න ඕනේ. ඔබ ඔබේ බිත්තරටික රකින්න. රැකල ඔබ පැටව ගන්න. ඔයත්තු ඒකට හරියට තමන්ට කරන්නති වගකීම තේරුම් ගන්නකිවවා. ඉතින් අපි තේරනු මෙතැන් දෙෙ වවිවා ප්‍රශ් වුලුවවන්න නෙම හැමතිස්සම ප්‍රශ්න විසඳන්නයි වන්හන්ේ අර්ය අනුසනා කළේ. එදවට අපි භික්‍ෂවා කර්තයෙන් ධර්මයෙන් අනුශසනා කරනකොට. ඉන්න ඕන ප්‍රධාන තැන් හතරත්වයනවා. එ තමයි චන්දයෙන් අගතයට අන්නැතුව තමන් ප්‍රකාශ කරන දේ කියන්න ඕනේ. චන්දයෙන් අගතයට යනව කියන මොකක්ද. කාගැන හරි පිරිසක් ගැන හරි, දෙයක් ගැන හරි තැක් ගැ හරි, මොකක් ගැන හරි. තමන්ගේ හිතේ තියෙන ප්‍රියමනාාපභාවය හිතේ තියාගෙන ඒ මත ඉඳල කතාගනවා. යමකට ප්‍රියමනාාප භාවේ දැඩී අන්තට ගිහිල්ලා. චන්දෙන් අගතීට යනව කිය නඒ එකයි. ප නිකං හිතන්න මේ වෙලා වේ මම මේ දේශපාලක්ඥාට කැමතියි කියලා දේශපාලකයෙක් ගැන ප්‍රේමනාපන හිතේ දැඩිව දේශපාලකයාගෙන තියෙන ප්‍රේමනාාපභාවි තුළ ඉඳලා කතා කරන්න ගාට පාසේ චන්දයග තෙරග හිලා. එතකට ඔහු විරුද්ධ වෙන හැමගෙන ගැනම දේශයෙන් අග තිට යනවා. අන්ත දෙකා න්දය අගතයට අමයි දේශයෙන් අගතයට යමයිගෙන ඇලීමයි ගැටීමයිගෙනන්ත දෙක මේ අන්ත දෙකට ගියාට පසේ ඇත්ත න මේ කතා කරන්නේ ඇත්ත පේ නෑ ඒ නිසා හැමතිස්සෙම භික්ෂුව චන්දයෙන් අගතයට අන්න නැතුව අර්ථයෙන් ධර්මෙන් අනුසාසනා කරන්න ඕනේ කිසි කෙනෙක් ගැන චන්දයෙන් අගතයට යන්න බෑ මේක පින්වාත්න රටේ උද්ගත වෙන අර්බුදයකති භික්‍ෂුවක් විසින් කතා කරන තැන විතරන්න මේ තමන්ගේ ආතනයක්ක ඇතුළෙ කොටිම ගෙනන බදුරජාහස පෙනවා. ආරාමයේ දාන භාර දෙන කටයුතු භාරව හාමුදුරුව කෙනෙක්කන්නවා ඒ හාමුදුරුවත් අගතයට යන්න නැති හාමුදුරු කෙනෙක්වෙන්න්න ඕන. ඒවගේම පිරිකර ගබඩාව බාරවින් හාමුදුරුවොත් අගතයට යන්න නැති හාමුදුරුුව කෙනෙක් පෙන්න්න ඕනේ ඇයි මේ අගතයට ගිය ගම මොකද වෙන්නේ. ගබඩාව භාරවින්න හාමුදුරුව අගතියට ගිය ගමන් ගබඩාව තියන හොඳම සබං කෙටේදයි තමන්ගේ මේ කැමතිම හාමුදුරුවන්ට. හොඳම තියන තත්බුරු සෝතෝර්ල දෙනවා තමන් කැමතිම හාමුදුරුවන්ට සෞතුම එකක් හොයල දෙනවා තමන් දේශෙන් අගතරෙකිහිලයින්න අකමැතිම හාමුදුරුවන්ට දෙනවා අයික. ඒම නැත්තං බලවත් හාන්දරකිෙනෙක් අහම්ම බයින් අගතර කිහිල්ල බට දෙනෝ හොඳම එකක තෝරලා. මේ වගේ චන්දයෙන් දවේසයෙන් බයින් මොහෙෙන් කියන හතර අගතයෙන් තොරවයි ගබඩාවක් ප පාලනය කරන්නේ කියන බුදුරජාණන් වහන්සේ භික්‍ෂුවක්ට එතුකට විහාරාධිපතිකමක් සේනාසනාධිපතිකමක් ගබඩාවක මොනහරි තනතුරක් වර ප්‍රසාධයක් දරනව නම් පින්වාති ම අපිහිතම වගීමක් දරනවනම් ඒ හැම වගකීමක දිම්ම භික්‍ෂුවට තේර නොනේ අගතියට නොයා තන්දො තේරණ ගැනීම හැකියාව එදවට අපි මේවාගේ ප්‍රසිද්ධිය යමක් කතාගරද ඒ කතාගරන්න දේ තුළත් තියෙන් ඕන භික්ෂුවට අගතියට නොයා කතා කරන්න පුළුවන්කම එදවට අපිහිතම පින්වත්නී මෙතනද යම් කිසි දවේශපාලකයක් ගැන න්දයන්ග තිරගෙල තවදශපාලක ගැන දේසිංඟක තිර ගියාන. එක්ව යම් පක්ෂය ගැ චන්දග තිරගල තවපක්ෂයක් ගැන දේශසිංග තිරරිගාන චන්දයෙන් අගතයට ගිය පක්ෂේ බේරන්න පරිසං කරන්න සුදුහුණු ගාන්න කතා කරයි දේසයග තර ගිය පක්සිි විුද්ධෝ හැමතිසෙම හමදම කතා කරයි තමන්ග හිතරෙන් හැම මතය මෙන්නේ ඒ අගතිය ඔස්සේ ඒ නිසා මේ මොහොතේ හැම කතා කරන කාරණාවකම වගකීමක් ඇති මේක භික්‍ෂූන් වහන්සේලා විතරක් නෙමේ සමස්ත රටේ සියලු පොදුවේ යමක් රටට අරතයෙන් අනුශසනයක් කරන කෙනෙක්කි න්නවා නගේ හැම්ම කෙනා මුය තැන ඉදාම් කතා කරන්න නේ. අපි නිකං උදාහරණයකට ගමු මේ වෙලාවේ රටේ ඉතා අඩුවෙන් චන්දගත්ත දේශපාලන පක්ෂේකට යම් කෙසි ව්‍යංගාර්ථයෙන් නියෝජනයක් කරන සිංහල ගුරුවරක්කන්නවා. හැරි අපිට ර්මදේශනයක් නිසා පුද්ගල නාමයක් කියන්න බෑ බයට නොක කියයින්නෝ නෙමෙයි ඒ බන් ධර්ම දේශනාවකදී පුද්ගල එක නම කියන්න බෑ අපිටහෙම එක දේශනාවක කරෙන සදහචාත්මක ගතියක්න මේ ඒ ඒ පුද්ගලයත් ළඟතියාගෙනසාකච්ඡාවක නොන නම කියන්න පුළුව අනිත්තක මේ ප්‍රසිද්ධ මාධ්‍යයක් නිසා හෙම නම කියනෙ එක සුදුසුනෑ නමුත් ඔබට කියන එක තේරනවා කියන්න කා ගැනට කියලා. මේ සිංහල ගුරතුමා ගැන අපිට මට පුද්ගලිකව කිසිම හුත්තෙක් අමනාාවපයක් නෑ හැබැයි ඔහුගැන අනුකම්පාවත්වයෙනවා. එ මොකද ඔහු පුංචිකාලේ පාසැල්යනකොට කලෑපත්තරයක් දැක්කලු පන්සලේ හාමුදුරුවෝ කාන්තාවත්තෙක්ක යහන්ගතවෙන එකක් ගැන සටහන් කරපු කැලෑපත්තරයක්. මේ කැලෑපත්තරේ ගලවගෙන ගියාලු පාසලට යන ගමන්. පාසලට ගිහිල්ල ඉස්සෙල්ලම අකුරු කියියෝනෝ කියල කියව්වේ කැලෑපත්තරේලු. අද ඔහු තරුණ ළමයින්ට, අවාද අනුශසනා කරන ගුරුවරයෙක් වෙලා තියෙනවා තිවසන් ගුරුවරෙක් ම කියන්නේ සමාජ මාධ්‍ය ජාලයේ ඔහු විශාල ළමයින්ට අනුශාසනා කරන විඩියෝ පට නිකුත් කිරීම් කරනවා පුද්ගලිකව කිසි මමනාපයක් නැති මේ ගුරතුමා අපිට අනුකම්පාවක් ඉතුරු කරනවා ඔහු එදාඒ තමන්ගේ පන්සෙලෙහිට හිටිය හාමුදුරුවන්ගේ තියෙන කාරණාව සම්බන්ධව හිතට ගත්තත් පුංචි කාලෙම ඒකත් එක්ක හුට ඇති වුණා භික්‍ෂූන් වහන්සේලා ගැන පිළිකුලක් අප්‍රසාධයක් අමනාපයක් ඔහු ඒකත් එක්ක තමයි දිගින් දිගටම මේ ශාසනය ගැන සහ භික්‍ෂූන් වහන්සේලා ගැන ඔහුට එන සමහට ඔහුගේ අවාසනාව සිල්ලත් ගුණත් පින්වත් ස්වාමින් වහන්සේලා ගැන ඇසුරක් කම්බෙලා නෑ පුංචි කාලේ ලැබෙන දේ තමයි ඒ ඔස්සේ තමයි දිගටම සංඥාව හැදෙන්නේ හරියට අපි උපමාවකින් කිවෝත්තයම මැටි භානයක් අමුවෙන් තියනකොට ඒ හදන හැඩේ හයි වෙනවා හෙම්මම එක වේලෙනකොට. මැටි භාජනයක හදන කැටයන් අමුවෙන් තියෙන කොට කපපු කැටයන් හයිවෙද්දිී හෙම්මම හිටි නොව එකට ඒවගේ දෙයක් වෙලා තියෙන පුංචි කාලයේ අවාසනාවට ලැබුණේ අසත් පුරුෂ චීවර ධාරීගේ යම්යම් ක්‍රියා කලාප ගෙන ඔහුට ආරංචුණේ ඒකත් එක්ක ඔහුට අද දැඩි පිළිකුලක් දවේශයක් අමනාපයක් සමස්ත භික්‍ෂුන් වහන්සේලා ගැන මදන්න ඒක සමස්තද නැද්ද කියල හෙම කියන්නා ඉතියක් නෑමට හැබැයිහුක් කතා කරන බොහෝ කාරණාවලදී විවේචනාත්මක දේම පමණක් වැඩියෙන් වැඩිපුර එන්නේ ඒවා නිසා සාපේක්ෂෝ අපිට සිද්ධ වෙනවා ඕ ප්‍රසිද්ධියමක නහු නිරාගමිකයි නිරගමිකයිගෙන ආගමක් නැති කෙනෙක් කියලා. හැබැ ඔහු මේ රටේ එක්තරා දේශපාලන පක්ෂයක් මේ වෙනකොට නියෝජනය කරනවා. යම් යම් දේපාලන පක්ෂ, හැමේ එකක්මවාගේ නියෝජනය කර පොහු අද වෙනකොට ඉතාම කුඩා චන්ද ප්‍රමාණයක් ගත්ත ගැන හාර ලක්ෂගානක් විතරක් චන්දගත දේශපාලන පක්ෂයක් නියෝජනය කරගෙන අදහුගේ මත රටට දිරිපත් කරනු. එතකොට දැන් ම කියන්නය නිතාම වටින කාරණය. අපේ හාමුදුරුවරු ඒ අහලා කලබල වෙලා ඔහු ගැන දවේශයෙන් අගතියට ගිහිල්ලා ඔහුට ගරහා කරන්න පටන් ගන්න. මම කියන්නේ නිරාගමික කෙනෙගේ මතයක් ඉදිරිපත් එද්දී ඔහු කැනවත් භික්‍ෂුව දේශයෙන් අගතයට යන්න හොඳ නෑ. දවේශයෙන් අගතියට ගිය ගමන්. ඔහු ගැන දවේශ සහගතව කරන ප්‍රකාස ර්තයෙන් ධර්මයෙන් කරන අනුශසනාවකට අයිති වෙන්නේ. අපි දැක්ක ගොඩා කාම්දුරරු ඒ සිංහල ගුර පිළිබඳව දක්ව නාකාල් පඇතුල හ ගැන දේ සසාහගතව කතා කරනවා. එම දවේසෙන් කතා කරන්න කිසිම භික්‍ෂුවකට අයිතියන්නේේ යොහුගින් ත කෙනෙකොට නිරාගමික වෙන්න යාට පුද්ගලික වයිතියත්තියනවා. එයා මිත්‍යා දුෘෂ්ටියයක ඉන්නවද සම්මාධිට්ටයනවාද කෙනෙක යාගේ අදාලාද. බට කලබල වෙඩ බැහැ එයා ඉන්න එක මතේ එයාගේ මතේ හැබැයි එයා මොනෝහරි මතයක ඉඳලා මේ බුද්ධශාසනයට සංඝයාට සම්බුධශාසනය තුළ යම් කිසි පූජනී ස්ථානයකට යම් ගරහාාවක් සිද්ධ වෙන විදිී වචනයක් ය නෝවනම් ඒකෙද අපිට ඒ ගැන කතාගරා අයිතිවත්තිය නො හැබැ අගතීට නොය කතාගරන්න අයිතියතින අගතයට නොයා අගතියට ගිය ගමන්ගේ ඒ කතාව සම්පූර්ණ ප්‍රතික්ෂේපිත කතාවක් වෙනවා. එක සමස්ත රටම ප්‍රතික්ෂේප කරන අ ගතයට ගිල කතා කරක්්දි දැම් මේ වෙලාවේ රටක් මේ එකතු වෙලා සමස්ත දේශපාලකයන් ගැන කලකිරිලා. සමස්ත දේශපාලකයන්ගෙන් ඇත්තනකොට විසේසයම මේ වෙලාවේ හැට නමයක් ගැන කතා කරනවා ලක්සෂ හැටනමය මේ ලක්ෂ හැට නමයක් මේ වෙලාවෙ තමම් පක්ෂවෙච්ච පාලනයට හිතේ බහුතරයක්ඒ හැටන මේ බහුතරයක් මේ වෙලා හිතේ අප්‍රසාධයට ලක් වෙලා ඉන්න වෙලාවක. අරවගේ ගුරුවරේ හාම්දුරුවරුන්ට බැනබෙන, ශාසනයට ගරහා කර කර, දළදාමාලිගාවට ගරහා මොනහරි පැත්තකින්. දල්දාමාලිගාව කරන සේවය, දල්දාමාලිගාවේ මුදල්, රටේ සහ රෝහල් විවිධ දේවල්ලොලට කරන මේ ආධාරෝපකාර ගැෙන ඔහු කිසිම දැනුමක් නැතුව ඔහු හිතන්නේ මුළු සියලු ධනය මේ දල්දා මාලිගාවත් බූතනි බෝදලයක්ක්කිට රැස් කරගෙන න්නවා කියලා දල්දාමාමලිගාවට ගරහ කරනකොට එකන සොයාබැලීමක් නැතුව කරුණු රහිතව එම චෝධනා කරනකට ගරහ කරනකොට තරුණු ළමයිගේ මනස එතෙන්ට හදනකොට පින්වත්න්නේ. අපේ හාමුදුර කලබැලලාකට බනිද්‍යෝ. හාන්දුුරුරු තේරුම් ගන්න ඕන අරද අර සිංහල ගරුවරගේ මතේ පිළිගත තරු ලමයි තවතවත් බහන්සේ ලගෙන පාදින එක වෙන්නේ. මොකද ඒ ගුරුවරයට දේශෙන් බැන්න කියලකවදකොත් ඇත්ත නැත්ත තේරුම් ගන්න ඒ වචනටිකින් ඉඩක් ලැබෙන්නන්නේ ඇත්තනැත් තරුම් ගනන් අගතයට නොය කතා කරන්න පලවෙනි දේතම මේ ගුරුවරය කරන්න මො ගද. අර හැටනම ලක්ෂයෙන් පිරිසක් කලකිරිලා. ය ලක්ෂ හතරයි ගානත් චන්දදුන්න දේශපාලන පක්ෂේවත් මේ වෙලාවේ ඒ පක්ෂයටවත් අපි චන්ති දෙනවද කියලා මේ අර එක අඩියක් ඉස්සරහට තියෙනකොට මෙහෙම සාසනයට බැනබැන සංගට බැනබැන දල්දාමාලිකට බැන බැන මෙහෙම චෝදනා කරනගොටමකට වෙන්නේ. අර හැටනමේෙන් ඉන්න පිරිස ඉස්සරහට ගත්තා අඩි ආබහු පහස්සට ගන්න. ඒක කියන්නේ වර්තමාන පාලකයාට තවත් උදව් කිරීමක් තමයි. මේ සිංහල ගුරුවරය කරන්නේ දැන් එතවට මේ ගුරුවරයටත් වෙලා තියෙන මොක ද අගතියට යාම එතර මේ සිංහල ගුරුවරයක්ත් කරලා තියෙන්නේ ශාසනය ගැන සංග්‍යා ගැන පූර්ණ නිගමනයක ඉන්නවා ඔවුන් ඇැවිල්ලා මේ පවතින පාලකයාට පමණක් උපකාර කරන පිරිසක් විදිහට එතවට පූර් නිගමගන එකට ඇවිල්ලා මේ සියලු සංග්‍යයාට පුදුවේ ගරහාවක් කරනකොට සහර තැන්වලගේ න එක සියලු සංගයාට නමේ කියලා සමහර තැංගොල කතා කරනකෙ නිගන් සියලු සංගයාට වගේ දෙනෙනවා. කොහොම නමුත් සංගයාට ගරහාවක් කෙරෙනවා දකිනකොට මිනිස් සූ අඩියක් පස්ස අරගෙන හිතනවා. අනේ ඒතින් මේ ඉන්න පාලකයා ඊට වඩා හොඳයි කියලා. මෙච්චර හොර වැඩ කරන දේශපාලකයායටට ආපහ උදව උපකාර කිරීමක් වෙනවා මේ වෙලාවෙේ සංග්‍යාට ගරහා කරමින් ශාසනයට නිගහරු කිරීම තුළ එක තේරුම් ගන්න. හ සතුටු කරන්නේ මෙ තක්ල් ඔොහ ඕුන් එක එන්න ලක්ෂ හතරයි ගාන විතරයි. ඒ ලක්ෂ හතරයි ගාන වෙලා සතුරු කරගන මේ කරන්න ඕනේ. ඒ ලක්ස හතරයි ගානෙන් එහට ඉන්න චදදායකයා ගැෙන ඔවුන් හිතන්න ඕනේ. ඇයි ඔවුන්ට ඒක හිතන්නේ වෙලා මොලේ නැත්තේ. අ අනිත් පක්ෂයන්ට සම්බන්ධ වෙච්ච පිරිසකගේ පොදු මතේ තියන්නේ සම්මාධිට්‍යනං ඒ සම්මාධිට්ියයට ගහ ගරහ කරන්න කරන්න වෙන්නේ දේශපාලනවාසේ ඔවුන්ටවාසියක් මේ අගතයට යනකොට වෙන දේවල්. එතට මේක? ුවඒක්වි හ රුන්ගන්න ික්ෂුවක් විදිට භික්‍ෂු හසලක කතා කරදදිත් තේරුම් ගන්න අගතයටට නොය කතා කරන්න ගුරුවරු විදිට ගුරුවරුදනගන්න අගතත් නොය කතා කරන්න එතට මෙතෙන්දි අපි අ අනුකම් පවත්තිහකිවේ ඇයි මේ විදිට සංගයා ගැන පොදුමතේකට ආවට පස්ස වෙන්න ඔහුට නිරාගාමී වෙන අපාගාමී වෙන අකුසලයකට හු ලක්ව වෙන මොකද ඔහු පැහැදිලිව කියන එක දෙයක් ඉන්දියාවෙන් අපිට දුක ගැන කතා කරන දුක්කිත ධරමයක් ගෙනත්දීලා මිනිස්සු නෙගටව් වෙලාලු මේ අනිත්‍යයි දුකයි කියලා කතා කරන්න පත්වෙලා මනිස්සු නෙටව් වෙලාලු ඒ නිසාලු මේ මිනිස්සුන්ට කිසිම වගතු වක් නැත්තේ. ඒකහින්දා. මේ ඉන්දියාවෙන් ගෙනපු බුදු දහම කෙනක මේරටන් අතුගාල දාානුවනි කෙන ැනනිද තමයි ඔහුගේ මත ඉදිරි පත් කරන්න වර්තමාන තරුණයන්ට. එනිසා තමයි මං මේ කාලයක් කරගෙන මේක කතාගරේ. හු ගැනුම්පාව ඇත්වේ ඔොහු හරියට සි ගුරුවර එක්කුණාට හරියට විමසීමක් කරන්න ඔහුට නුවනක් තිබිලනෑ මේ ශසනය කියන්නේ ඔය පුද්ගලිකව සිවුරුදාගත්ත දුසීලක කරන හාමුදුරුන්ගේ පුද්ගලික මතේ ද කියලා ශසනය කියෙන් හරියට හු අධ්‍යනය කරන්නේ ඔහු අර ජාතක කතාටිකක් කරගෙන ගොඩක් කලාට ඕවදේශනා කරනවා හැබැයි ඔහුට අනිත්‍යයි කියන්න මොකක්ද කියනෙක් ගැන අවබෝධයක් නැතික මේ ප්‍රශ්නයක් තියන්නේ ඒ යන්නේ සමාජය එහිච්ච දැනුම විතරයිතියෙන්නේ හාමුදුරුවරුත් බණට අනිත්‍ය ගැන කියපු වැරදි විදිිය ඔහුත් තේරුම් අරගෙන මේ අනිත්‍ය ගැන කතා කරලා කවදාකොත් වගතුවක් නෑ කියලා අද ධරමටම ගරහ කරනවා ගරහ කරනකොට නිරේගාමි අකුසලයක් ලැස් කරගෙන මගේ ඇස් දෙකට පේනවා පෙනිපෙනීම ජීවත්ව ඉන්න නිරි සතෙක් එතකොට මරණින් පස්සේ නිරිසතෙක් බවට පත්වෙන ඉන්න පුද්ගලයේ දකි දෙ පෙන්වත් තරහක් කුමටද අනුකම්පාවක් මිස එනිසා තමයි අපිකිව අනුම්පාවක්ක ඇතියෙනවා කියලා. ඇයි පින්වා නිරේ යන නිරිසත එක් ඇස් දෙකට පේනකොට රැවුලකුත් වවාගත්ත හොඳයට මහා බ්‍රාහ්මණයක්ගේ සවභාවට කොන්්ඩෙකුත් බැඳගත්ත, යම් කිසි විදකට යම් තරුණ පිරිසක් අතයට ප්‍රසාධකට පත්ච්ච මේ ගුරුවරයායට ඇස් දෙක හැරෙනවනම් යම් දවසක සම්මාධිච්චි ඇති කරගන්න මට එවෙනුවෙන් කරන්න පුුවන් ඕනු උපකාරයක් මං කරනවා මොකද මේ අහිංසක නිරයන්න ඉන්නන්නේ එක නිසතක් හරි බේරගන්න පුළුවන්ම් පින්වත් ඒකට අපේ දායාද අපි කරන්න ඕනේ නැතුව හුට දේකර එක නෙමයි කරන්න ඕන. අපි අනුකම්පාවෙන් ඔහුට අනුශාසනා කරන්න ඕනේ එක මතකතියාගන්න ඕනේ හැම හාමුදුරුව කෙනෙක්ම මේ වෙලාවේ ඔබහන්සේලා නිරාගමිකයට දේස සහගතව ගරහගන්නකොට නිරාගමික මත දරන්න මැදහත්ව වෙන හැම තරුණයක්ට මත් ඔබහන්සේලා තවත් හතුරෙක් වෙනවා. එනිසා මේ වෙලායි භික්‍ෂුන් වහන්සේලා පොදුවේ ඔවන්ට හතුරෙක්වෙන එක නෙම කරන්න ඕේ. ඔවන්ට මු ිතුරෙක්වෙන එකත් න මේ කරන්න ඕනේ කල්්‍යයාන මිරෙක්වෙන එක කල්්‍යයාන මිතුරෙක්වවා කියන්නේ දේ සසාගත ඔවුට යිනි එක නෙමේ. එනිසා කිසෙම නිරාගමිකෙකුට බනි්‍යන්න එපා කිසිම භික්‍ෂුව. දේශ සහගතව කිසිම ප්‍රකාශයක් කරන්නන්න එපා ගීෙක් වෙන ඔබ කරන්නත් එපා පැවිත් දෙක් විදිහට අපි කළ යුතුත් නෑ දැම් අපි සමහරලාට මේ වගේ දේශනෑ කරහම මේක තියෙන මේ කෑල්ලක් කපලා ඒක දාන්නේ සෝ සමාජ මාධ්‍යවල අස් නමත්දා අසවලාට කනේ ඇගිලි ගහගන්න කිව්වා එොට තවත් තරහක් සමහටට තන එල්ලෙක දැළවෙන්නන්නේ තරා ඇතුළ මොකක්ද තියෙන්නේ ජලවත් බලන්නේ නිසා උබහන්සර අනුකම්පා කරන්නේ ගැන නිරේ යන සොභහා වෙන්න කෙනෙක් ඉන්නවන රිසන් ගත සතෙක් වෙන්න ඉන්න කෙනෙක් න්නවනං. ඒයාාව කොහොමරි මෙතනින් බේරගන්න අනුකම්පාගරනවා මනිසක් තරහැ බැන බැන ඉඳල් හරියන්න. අපි බැන්න කියල කවදාකති නිරේ යන්න ඉන්න තිරිසංලෝක යන්න ඉන්න අකුල් කරනගෙන අකුසලෙන් බේරින්නේ අපි බන්න කියලා. අන්න එක හොඳින් තේරුම්ගන්නන මේ වගේ වාතාාවරණක සමස්ත දේශපාලකයා ගෙනත් අපිට තියෙන අන්නන්නේ වැනි ආකාල්පයක්. ඒක ඇන්න පැහැත්දිලිවම මේ විදිහට රටේ මිනිස්සුන්ගේ ධනය හෝරගෙන කාලා. හොරාකාලා අනවශ්‍ය විදිහට නාස්ිකරල වර ප්‍රසාධ විදියට බුක්තිවිඳලා ඔවුන් යන්නේ නිරේ කියලා පෙන්නිි පෙනි ඕවුන් යන්න තිරිසන් ලෝකය කියලා පෙන්නි පෙනි පංවත්න්නේ. අපි ඔවුන්ට දේශ කරන වන්නම්. ඒක හැමෝට කරන්න බැරිවි මංක්‍ය අඩුතරමම් භික්ෂුණ හන්සල වතේ. ඒ උසස් මන සහදාගන්න. ඔබහන්සලට දේශාලෙක්කවෝ ප්‍රතික්ෂප කරන්න අයිතිය තියෙනවා මත්ත එකරන. අපි ප්‍රතික්ෂේප කරන්නේ දේශය නිසානෙමෙයි ඔවුන් මේ වෙලාවේ රටේ මිනිස්සු සියලු දෙනාගෙදේ හොරාකමින් රටේ මිනිස්සුන්ට අසාධාරණව මිනිස්සුන්ගෙදේ බුක්තිවිදිමින් මිනිස්ු දුක්වි විද්‍ය ඔුන් කිෙම සංවේධිකමක් නැදිවිදියට හැසිරෙනවන් අප ඔුන් ප්‍රතික්ෂයප කරන්න මොද ඔුන්සත් පුරුෂයෙන් නිසා. හැබ අසත් පුරුෂයාට ද්ේශ කරන්න යිතියක් නෑ. අසත් පුරුෂයාගෙන නුම්පාව ඇති කරගන්න ඕනේ ොද අත් පුරුෂය නිරයන්න ඉන්න කෙනෙක්නම් තිරිසල්ලෝකයන් න්න කෙනෙක්නම්, අපිර ඕනෙ පින්වාත් ඕන්නත් මේක කොහමරි ගලෝගන් උදවක්රනකයි ඔට මතක කුද්ජුත්තර. කොජුත්තරාගේ සොභාව හොඳට හිතල බලන්න කොජ්ුත්තරාගැන සවාන්වෙච්ච පිනතිච්ච කෙන. ඇය සෝවාන්විතරක්න මෙය අවසාන අනාගාමි පලේටම පත්ව වෙනවා. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවිකාවන් අතරේ ඉන්න ස්්‍රවිකාවන්ට කුද්ජුත්තරා වගේ වෙන්න කියලා. කුද්ජුත්තරාව උපමා කරලා කියනවා. ඒක ඇන සියල්ලොම උපාසිකාාව කුද්ජුත්තර වගේ වෙන්න කවා. එච්චරටම පින් ඇති ශ්‍රාවිකාවක් කුද්ජුත්තරා හැබැයි යොබදන්නවා අද සෝතාපන්න වෙන්න කලින් හොරා කෑව ගසා කෑව අල්ලස් මෙමේ අර අතයටින් සාක්කවිදාගන්නේවක් කලා එකගැන යාට තමයි මාලිගාවට සාාවතයේ දේවිගේ මලිගාවට මල්ටික ගේන වැඩේ බාරවහිටපු සේවිකාව මාලි ාවල් ඇතුළි මෙන්්‍ර රජකං කරන දේශපාලකයන්ගේ ඇතුළ ඉන්න වැඩ කරන මිනිසුත් ගසාකානවා එදා ඉඳම්ම කියනකට හොඳ සාක්ෂයක් පෙන්වත්න්නේ කොජ්ජුත්තරා ගේන මල්වලින් හැමදාම භාගයක ගන්න සල්ලි සල්ලි බා ගෙනපු සල්ලුලින් භාගෙක මල් ගන්නවා ඉතුර භාගෙ සාක්කුවට දයිනිකව දෛනිකව මල්වලින් එහෙම ගසාකෑවා දැන් අපිට පහුගේ කාල එතා රංචුනා දශවාලකෝ කොහැරි යනකොට මල්ලවඩම ගන්නකොටේඒ මල් වවැඩ මනිුත් භාගයක් ගසාකාල යවා කියලලා ඉදත් එතුරු මලින් ගසාසගේ අදත් මලින් ගසා කනෝ එතකොට සමහට දහදාහක් බිලදාල පන්දාහේ මල්වඩ එතකොට මෙතෙන කුජුත්තර කරෙත්ත ෝක හිතන්න මාලිගාවක් සරසනවා කියනකොට ලොකු මල් ප්‍රමාණය එතකොට මෙයා දවසක් මල්ගන්න යනකොට බුදුරාණන් වහන්ේ ධර්මය ල සෝතාපන්න පලට පත්වෙන එදවට සෝවාන් වෙච්ච කුද්ජුත්තර එතැනින් පස්සේ යනවා දැම මල්ගන්න යන අතර මගදිනේ ධර්මය ඇහුවේ. එදවට මෙයා ගිහිල්ලා මල්ටිකරගත්තට පස්සේ කුද්ජුත්තරාටේවෙලාවේ දැන් මෙතෙක්කල් කරපු හොරකම කරන්න තමන්ගේ හිතේ සුදුසුකම නෑ. එකගෙන හොරකමට සුදුසුහික්නෙේ දැතියන දැන් ආරය සීලේ තුළල පිටපු හිතත් තියනෙන පින්වාතේ ආරේකාන්ත සීලේ පිහිට ආර්ය ශ්‍රාව කෙක්ලලා දැන් ස්වාන් වෙලා කුජජුත්තරා දැම්මකද කරේ. මෙදාපාර වෙනදා වගේ දෙගුණයක් මල් මිලදීගන්නවා. අර වෙනද සාක්කෝටගේ සල්ිියොල්නුත් අද මල් අර ගත්තා. ගෙනනි චරපස කුජුත්තරාගේ මල්ටික දැකළ සාමාවතී පුදුම වෙලා හනවා සල්ලි දුන්න කෙන වැඩියෙන් සල්ලි දුන්නද මල් දුන්නෙන වැඩියෙන් මල් දුන්නද මොකද මේ මල් දෙදගුණයක්ක්කද සල්ලිදුන්නෙන වැඩිය සල්ලිදුන්න ෙත්න මල්දුන්න කෙන වැඩිය මල් දුන්න ෙත්නෑ මෙන්නම මෙහම දක්කුණේ කියලා ඇත් කිව සවානච්ච කෙනන කවදාකත් බොරු කරන්නේ වැර දක්කුණත් ඇත්ත කියනවා. කුජජතර ඇත්ත කිව්වා. එද රොබ තේරුම් ගන්න පින්වත්න ධනය හොරා කන මේ වගේ ගසා කන වැඩ සෝවාන්වෙන්න සුදුසුකන්තියන අතිනු තෙද වෙලා තියෙන. නාගමියනෝ පස්ෙ කුජුතරඇතින් එහම අනාගාමවිපලයට පත්වෙලා දැන් සුද්ධවාසේ ඉන්නේ මේ වෙනකොට. එහෙම ආර්යස්ත්‍රාවිකා වෙන අයත් ගසාකාලතියනව දේශපාලකයන්න එක්ක ඉදලා. එන ඔබ තේරුම් ගන්න මේන්න දේශපාලක අතරේ හරියට ධර්මය හම්බුරානක්. අනේ හරියට බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටිය නම්. උන්වහන්සේ ඇසුරේ ධර්මයෙන් අවා දනුසාාසන ලබ හරි පිනත්ති බනදෙන් හාමුදුරන්ට වෙලාන මේ දේශපාලක හාමුදුරල්ලඟට පිරිරගේ හම පලතුවටිය කරගේ හම හාමුදුරෝ එයාට ධර්මයෙන් අව දනුසාසන කරන්නේ දේපාලනෙම හාමුදුරොත් කතාගෙන නරමිනිහ යනයනන්න තන දේපාලනේ මහලා අන්තිමට හාමුදුරුවෝලළඟට හම එතන හාමුදුරුවත් කියන දේශපාලනේනං. එතකට අරමිනිිය කොහේ ොවාන්නන්නද. ඉති හැමදාම ගසාකානවා. එනිසා අපි මේ දේශපාලකයා සෝවාන් කරන්න බැරි නං අඩුතරමේ මේ මිනිහාට කොටිමමං කියැන හාමුදුරුවරු හැටියට අපි ඔවුන්ට චන්දෙන් අගතියට ගිහිල්ලා ඕුන්ගේ පස්යන්නෙත් නැතුඋන්ට කඩයන්නත් නැතු දේසිංග තටිකිෙල් ඔහන්ට බැනබැන ඔුන්ගේ දේශසාගත චරිතයක් වන්නත මොකද හාමුදුරු සමස්යම ඔඋන්ට දේසිග තරෙකිහිලා කටයුතු කරන්න ගොත්තෙමටි පසව දේපාලකයෝ හාමුදුරරු එක් අමනාපු වෙලා ඔය මිනිස්සුන්ට එවන වැඩිඋුන්ඩ හාමුදුරරුන්ට එවන දවසක් කියන අන්තිමට. එනිසා ඔබ කිසිම දේශපාලකෙක් ගැන චන්දයෙන්වක් දේශෙන්වක් බයග තරියන්නත වැරද්ද වැරදතියන දැක්්පු තැන කෙලි කියන්න කිසිම බයයක් ඇති කරගන්න පා දශපාලක්කයට ඒවගේම මොහෙන් ගති රැන්නත්තේ ප ඇත් ඇතිසටියෙන් දකින්න. භික්ෂුව අන්න එතනිදල තමයි අනුශාසනා කළ එත්ත හරිට කඳක් කුඩ නැගලා වටේම පේන විදිහට ඇත්තටම හැම කෙනගෙනනම එක ඇහිම් බලලා අවාධ අනුශාසනා කරන තැන ඉදලාක් අපි සිත්නේ තසපුයේදී කරන්නේ අන්න ඒ වගකීම තේරුම් අරගෙනයි කියන එකක ඔබට හැමදාම මතක් කරනවා මේ මොහොතෙත් අපි කතාකරෙේ කිසිදු දේශපාලක්නිය ගැන චන්දේෙන්වත් ේසිෙන්වත් මෝහෙෙන්වත් බයිවත් අගතීටයන්නේ නැතු. නමුත් අපිට තේරෙනවා නිරාගමිකයන්ට හැමතිසම ඉලක්ක වෙන්නේ සමස්ත සියලු සාමන් හන්සල නම නිාගමිකට හැමවෙලාම ඉලක් වෙලා තිෙන්නේ හඩය නර හැමදාම් ්‍රෝෘති සාකච්ඡාවලද රෑටක යිකි සරහතාග හාම්දුරෝ ර ටිකක් ෙන්න්න ිච්චර ද සිත දේපාලකයෝ දක දගත් ඒ දේශපාලක රකින හාමුදුරුව ර ටික එවැනි හාමුදුරුවරුන් වෙනුවෙන් හඩක් නගන හාදුරුවරට එවැනි දේශපාලක්න වෙනුවෙන් හඩ නග හාමුදුරෝර න්වන ඒ හාමුදුරුවරු හරාද ත්‍රයක ෝවිදියට. මහාසාගරයට අයිති නැති ගොඩබිීමට ගොඩ ගහපු මලකුණු හැටියට දකින්න කියලා අපි ඒබැනි නිරාගමකෙන්ට මතක් කරනඒයාය බුද්ධවාහසනයට අයිති පිරිසක්නෙ මේ ඔවුන් ඇවිල්ලා ඔබ කියන විදියට ඇත්තටම හොර ගණ ගෙඩියෝ ඒ කියන භික්‍ෂුණන් වහන්සලට අයිති පිරිසක්නෙමයි ගණ කියන්නේ සමූහය කෙනෙකයි හොර ගණ කියන්නේ හොර සමූහය කියනෙ එකයි එතවට දේශපාලකව හොර ගණ ගෙඩිය ඔවුන් පිටිපස්සේ යන භික්ෂූන් වහන්සේලා න ඒ හොර ගණ ගෙඩිය හොරගන ගඩියන් ගැන රාගිකට ඕන ෝදනක් කරන අයිති අත්ති වන හැබයි සමස් භික්ෂුන් වහන්සලා ගන සස්ත සබුද් වාසනයගෙනන ඔබට කලකිරීමක් ඇතුවන්නේ ඔබ සාසනය ගැන හරිට අවබග දෙකින්තම නැති නිසායි කියනෙකත් සිහිපත් කරගන්න ඕනේ. අබි මේ මොහොත මේ උතුම් කතා කරපු. අර්ථයෙන් අනුශාසනාවක් සිද්ධ කළේ විශසේම අගතියට නොයා කටයුතු කරන්නේ කොහොමද කියනෙක් ගැන ධරමයෙන් අනුසාසනාවක තේතුල අපි සිදකරා. අර්ථයෙන් ධරමයෙන් කරපු අනුශාසනාවක් දිට රටේ පවතින වාතාවරණය තුළ අපි එකනකා ගැන දැකිය යුතු ආකාරය එකනෙකා ගැන කතා කළ යුතු ආකාරය පිළිබඳව සමස්ත භික්ෂන් වහන්සේලාටත් සිහිපත් කිරීමක් මේ වෙලා කාුණෙකෝ සිද්ධලේ මුගද අපි දැක් ඇතැම් සාමින් හස කරන යම් ප්‍රකාශත් එක්ක මිනිස් උන්හන්සෙලට පැහැදිච්චයපවා ගරහා කරන. සමහල්ලට ධර්ම දේශනා හලා ධර්මයට පැහැදිච්ච මිනිසුපවා එවැනි ස්වාමින්න්නහන්සේලට නිින්දදා කරනවා ග්‍රහ කරනෝපි දැක්ක දේශකයන් වහන්සේලට සමහර වාමන්හන්සලට, එතන වෙලා තියරන්නේ උන්වහන්සල මේ යම් පැත්තකට යම් කාරණාවකට අගතයට ලක්වෙලා යම් වච්චනයක් පිට වෙනකොට මිනිසුන්ට තේරෙනවා මේ හාමුදුර අගතයට ගිහින් කතා කරන්නේ කියෙ. එතොට මිනිසු බිනෝ. නිසා ඔබහන්සේලා මධ්‍යස්ථව. අන්තෙකට නොයා හැමතිස්ෙම රටේ ප්‍රශ්නයක් දකින්න ප්‍රශ්නයක් කතා කරන්න කියලා අපි ඔබහන් සෙලටත් කාරුණෙකෝ ඉතාම නිහතමානීව සෙනෙහසින් සිහිපත් කරමින් සියලු දෙනාටම මතු අනාගතයේ අපිට මූුණ දෙෙන සිද්ධ වෙන දුෂ්කර කාලපරිච්චේද දැම්මම හිතේ තියාගන්න අපිඒ වෙන වගකීමකින් වැඩ කරනවා කියලා ගෙදර මේවෙලා මත්වතුරුවෙනෙන් සිගට්ටවෙනුවෙන් වියදන්රන්න තාත්තට ඉතාම ආදරෙන් මේ වෙලාවෙ අවවාද කරනවා. ඔබ මේ වෙලා මීට වැඩිය වගකීමක් ගන්න මේ අතේතියන නාස්තිකරන මුදල් හැමතිස්සම පරිසංකරගන්න ඉදිරියේ එන කාලපරිච්චේදේ. සුන්දරනෑ. බොහෝ රැකයා අහිමි වෙන. බොහෝ දෙනාට කණ්ඩබොන්න මේ මොහොතේ අපිට ලැබෙන දේපවා. අඩුවෙන නැතිවෙන කාලයක් කියන නිසා බොහෝ දුක්කිදින කාලයක් කියන නිසා දැම්මතියා එ වෙනින් සූදානං වෙන්න කියල හැම දෙෙනනාටම කාර්ණිකෝ සිහිපත් කරමින් ඊළංඟ සාකච්ඡාාවීළඟ පේයටත් අපේ ඔබට සවන් දෙෙන් ආරාධනා කරන ගමන් දේශනාව වසංකරනා සියලු දෙනාටම තෙරුවන්ගේ ආශිරවාදයෙන් හිත්වොල තියෙන පීඩන කැලබීම් සියල්ල දුරු වෙලා සහනයක් සිත්වල ඇතිවෙලා සැනසීමෙන් ඔබේසිත් නිවාගන්නට ඔබට ශක්තිය දහිරෙ ලැබේවා ඔබට මේ තමන් රැස් කරන දුස්කරකාල පරිච්චේදේ. හැකි තරන් දුස්කරවම කරන්න පින් දුස්කරවම රැස්කරගන්න කුසල් ඒ පිනේ කුසලේ ඔබට ඒ කාන්තෙම හිත සුව පිණිස හේතුවේවි. වසියලො දෙනාට යහපත සැපත සෝපත් භාවේම වේවා සාධූ, සාධූ සාධූ. අද කාීන්ද සිල්ලවා මහත්ම ගීතානි ජැවර්ධන මහත්මිය සහ ශනායා අමන්ති දියනිය දායකත්වයෙන් එකතු වෙනවා. සෙන්සුරාද සිත්නි අසපුුවට සුපපුරුදු දායකත්වයන් බොහෝ තියෙනවා මෙත් අපේ ඉන්න සුපරුදු දායකත්වයක් කාවින්දද මහත්මා සහ ගීතානනි මහත්මිය ශනායා දියන ඇතුළු එ පවුලෙ හැම දෙනාම බලාපොත්තුන අරමුණට අනුවයි අපි අද දේශනාව සිද්ධ කළේ සමස්ත දේශනාවම ඔවුන්ගේ ප්‍රාර්ථනාවට යටත් කරලා අපි මාතෘකා කරගත්තේ එකම අරමුණඔවන්ට තියන්නේ අනන්තෝ බුදුගුණ බලෙන්. අපේ රටේ ඇතිවෙලා තිෙනනු සසංකාරි වාතාවරණය තුරන් වෙලා සියලුම රටවැයන්ගේ කැබිච්ච සිත් නිවිලස් සැන සිලාවඋතුම් චතුරාරි සත්‍යාව බෝධයෙක්මං කරගන්න භාග්‍ය සැලසේවා කියන පිම්බර සිත්විල්ල. ඉතිං අපි මේ සියලු සත් ප්‍රාර්ථනාවෙන් හැම දෙනාගෙම සිත්වලේ ඒකායන පාර්ථනය කරගෙන ඒ අරමුණ ඉටු කරගන්න හැම දෙනාටම භාගිල බේවා ක කියලාශිරවාද කන ගම දෙවියොත් සතුරුසිතිම මෙ පින් බලෙන් දෙවල සැ සිෙත්වා සෝපත් යත්වාගේල ියන්ට ශිරවාද කරන සංසාරකත සිිපත් වෙන ොෙන සියලුමියගේ ඥාතියොත්ම පින් බලෙන් පරලව සැනසිත්වා සෝපත්යත්වා කෙලපි මේගේ ඥාතතින්ටත් මේ පින් අන ෝදන් කන ගමන් දායිකත්වෙන්කතු වෙච්ච සියලු දෙනාටත්. ෙම ත ප අධිපති තුමාන් ප්‍රාන විධායක් නිල රතුමන්න්න තු ර ඩ හමද නාටමත් ශසිරවාද කරමින් ස්්‍රාවක ශ්‍රවිකාවන්න නොබ හැම දෙ නාටමත් මෙත් සිතිින් යහපත් සෝපත් චාන්ත හෙට දිනක් වෙනුවෙන් ආශිරවාද කරන ඔබට ජීවිතේ සොපත්තු ැසීමෙන් වාසය කරමෙන් පරල්ලව සුගතියට සහ උතුම් නිවන පිනිිසත් මේ සියලු පින් හේතු වාසන වෙන්නට ඔබට හැම පිනක්ම ඒකාන්තෙන්ම උපකාර පිණිසම හේතුවේවා කියල සාධූ සාධූ සාධූ. ආකා සට්ටාජ බුම්මට් හා දේවාන ගාම හිද්දිකා පුඥ්ඥන්තන් අනුමෝ දිත්තුවා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරංරක්කන්තු තුවං සධාති සාධූ සාධෝසාෝ නිතරම ධර්මයෙන් ධර්ම දේශනා කරමින් එවගේම ඔවවැස්සි සීලු තැන් හිදේ අර්ථයදීට මසු කරමින් සැන්සුරාදා සිත්නත් අසපුයේ අපේ දේශයැනන් වහන්සේ පූජනය වදනය වල්පොලොගෝතුමස්වාමින්න් වහන්සේ තවත් හෝකාලාලයක් මලෙස අර්ථයෙන් ධර්මයෙන් ධර්මානුශාසන පවත්වන ට අවශ්‍ය. දක් නිරෝගී සුව චිරජීවනේ සැලසේවා කියලාපේ සාදු කාරදේ පාර්ථනා කරන. ඔබ බහෝදිනෙක් පසුගේ සතේ සිට විමසුප කාරණයක් තමයි පසුගගේ සතයේ සංකපාල රාජමහාවිහා රස්ථානයේදී කාක සූත්‍රය සුරෙන් වල් පළොගෝතම ස්වාමින්න් වහන්සේ කළ දේශනාව නැවත ශ්‍රබණය කරන්නේ කොහොමද කියලා දවන්තුරු බෝධනක් මස්ස. ඔඕඩ පුලුවන් මතිවා නැතෆම් බන YouTube නාලිකාවොස්සේ එම ධර්මදේශනාව නැවත ශ්‍රභණය කරන්නේ වගේ අද දිවඋන් වහන්සේ දේශනා කළදේශාව නැත ෆෙම් රඩිය ස්. සියලූම්ම විකාශය කර ධර්මදේශනාව නැතෙ ෙෙන් බන YouTube නාලිකා ඔස්ය ඔබට යාලි ස්්‍රවණය කරට තැකයි අවතිබෙන එහෙමනම් පවෘති ප්‍රකාශයෙන් පසුව අපිනවතත් හමුවවෙන්නේ සිත්නෙ අසපු ධර්ම සාකච්ඡාව සමඟ. රාත්‍රයට ඒ විනාඩි පහල වයි සිත්නෙත් අසපු සැන්සුරාදා ධර්ම සාකච්ඡාව වෙති යොමෝන මොහොතේ අපි නැවතත් මේ. දම් සභහමන්න පෙ වෙනුවෙන් පපුජනය වන්දයවල්පොළ ගොතම ස්වම්බින් වහන්සේ නමස්කාරපුූර්ක පිළිග ලබනවා. අපේ හාමුදුරුවණය ඔඋබහන්සේ චන්දය දවේශය බයමෝහය ආදී කොට ඇති මේ සතරාගතයෙන් ඉදිරියට ගිහිල්ල කටයුතුකිරීම කොයි තරම් විපාක ගෙන දෙන කටයුත්තක්ද කියන එක මැනවිින් පැහැත්ලි කළා ධර්ම දේශනාව තුළ. එඇසුරේ වත්මන් සමාජයට මේ ගලපාගන්නේ කොහොමද කියනෙ එකත්ව ඔබවහන්සේ දේශනා කළ. තොද හමුදුරනේ ොමදන්නන චන්දය නගතිර ිහිල්ලන සමහරට අපි පාලකයන් පත්කරගන්න වහන්සේ පසුගේ සතියේ ධර්ම දේශනාවත් කොයි විදේරද මේ චන්දය ලබාදී බිල්බඳ අපි කතිරයක් ගහන්නේ ඒ අතිරයෙන් සමහරවිට අපේ දැඩි අකමත්තු දන්තිමේදී පලවෙන්න කියෙලත් හිතාගන්න වෙනවා කියලා සඳහන් කරන්න සිද්ධුවන. අපේ අමුදුරනේ දැන්න මේ විදිහට වර්තමාන ලාංකේ සමාජය තුළ අපපුරු වචනයක් බවට පත්වෙල තිරනුම අරගලය කියනෙක් අපේ හාමුදුරුවනිි. මේ අරගලය කියන එකේ දී අපිට දැකගන්න ලැබෙනවා. ලෝකේ හොඳම අරගලය කළපු කෙනහතමයි අමාමෑණී බුදුපියණන් වහන්සේ කියලා. එදා පවතින සමාජයට එ රහිව ැත්නම් අසත්‍යයට රෙහිව සත්‍යය පෙන්වා දෙමින් අධර්මයටය රෙහිව ධර්මය පෙන්වා දෙමින් උන්වහන්සේ මේ මහා අර්ගලය කියනදේ නිර්මාණය කලා කියලා යම්යම් නිර්මාණ තුළ එෙමනැත්නම් බොහෝ අදහස් තුළ දක්ගන්න ලැබෙන දෙයක්. ඇත්තටම අමාමණි බුදුපාණන් වහන්සේ එතා කළෙත් අරගලයක් අප හාමුදුරුවනේ. අරගල අපි ඒක හැඩෝලිින්ක් කතා කරනවා සමීර මිනිස්සුන්ට මේ වෙලාවේ දේශපාර්ලනය තුළ තියන යමකිසි වැඩපිළිවෙලක් රටට හානිකර විදිටාව නම් මෙතිෙක්කල් ඒක වෙනස් කරන්න ඕනි කියලා අර්ගලයකින්න්න වනම් මීන්න සියලු දෙනා ඉවත් කල අපි මේක වෙනස් කරගන්න ඕනික අර්ගල තිනුනම් ඒ අරගලටත් තේතු පාදක වුණා ජීවන අරගලය කියනක ජීවත්වීම අරගලය එකට කෙනෙකුට ජීවත් එෙන්න්න සටනක් කරන්න තත්වට පත්වෙනකට ඒකරි කිය ජීවන් අරගලය කිය හැම තැනකම මේ වගේ අරගලවල් අත්තරේ ලෝක තියෙන අර්ථවත් මරගලේ තමයි තමන් ගීතේ තියෙන කෙලෙස් එක්ක කරන අරගලි රාගයක් හිතටයෙනකුට ඒ රාග්‍යත් එක කරන්න ති නරගලි දවේෂයක් හිතටෙනකුට ඒ දේශයත් එක කරන්නති අරගලි මෝහයත් එක කරන්න ති නරගලි රලාකිරන අද්‍යාවත්ක කරනති අරගලි එතකොට මේ අරගලයේ බුදුරජාණන් වහන්සිත් කළ සමස්ත ඒ ධර්මය තුළ හික්මෙච්ච නික්ලේසි උතුම් මහරහතන් වහන්සේලා තේ අරගලෙන් ජයගත්තා අනිකොත් මාර්ගපල්ලාබී උත්තමයන් ඒ අරගලයෙන් යම් යම් ප්‍රමාණෙන් ජයග්‍රහණ කරලා තියෙනවා උන්වහන්සේලා ජයග්‍රහණය නිමාවට යන වැඩ පිළි වෙල ඉන්නේ එ. අරෂ්ටාංගික මාර්ගේ වඩන එකම අරගලයක් එකන්නේ සමා ධිට්තිි වඩනවා කියන්නේ අරෂ්ටංගි මාර්ග සම්මා දිිට්ටිය පැහැදිලිව මිත්‍යා දුරෘෂ්ටි අත්තිකති නරගලය සම්මා සංකප්ය කියන්නේ මිචා්‍යා සංකල්පෙත්තිකතිය නරගලය සමාවාචා කියන්නේ මිච්චාවාචාවට ති නරගලේ සම්මා කම්මන්ත කියන්නේ මිචා කම්න්ත ලරගල සම ආජවක කියන මිචා ීවිත නරග සමමාවායාම කියෙන මිච්ාවායාමේතිය නරගලේ සමමා සති කියන්නේ මිච්චා සතීතිය නරගලේ සමා සමාධි කියන්නේ ිච්චා සමාධීතිය නරගලි. මෙතන තියෙනවා මිච්චා විමක්ති මිච්චාඥාන මේ කොගම එකක් කරන අරගල එතමයි සම්මා විමක්ති සමාඥානාදී. එනිසා නිවන් දකිනවා කියන්නේ මරගලයක්කළුවන් සමීර. එතකොට සමහර වෙලාවට මේ අරගලේ පිටි පස්සේ තියෙනවා. ධරමේ හැසිරෙන්න්න සාමාන්‍යයේ යෝනිසෝන සිකාරි කරනු ඕනම කෙනෙකුට තමන් කීතත් එක කරන වැනි අරගලයක් මෙහෙම. දැංහිතන්න සමීර දේශයක් තියෙන මනුෂ්‍යයා මෛත්‍රය වඩනුවනං එයාගි හිතේයා ඇතිකරගත්ත දේශයක්ත් එක්ක තමන් අරගල කරලා තමයි මෛත්‍රියය ජයග්‍රහණ කරන්නන. රාගහිතා කාපපුකිෙනනට කොච්ච අරගල ඇද රාගි දුර ගන්න. යා සුබ සංඥාව එක් අරගල කරනු අරගල කරල අසුබ සඥාවෙන් ජයගන්නවා. ඉති නිසා ඒතමයි ලෝකිත නුතුම් අරගලේ නමතා අරගලේ ප්‍රබේද බොහොයි අරගලේ කියන එකේ දී දේශපාලක අරගලයයක් කරනු ඒගුල්ලගේ පක්ස රැකගන්න හරි තනතුරු රැකගන්න එතකොට දේශපාලකයන්ගේ වාසිගත් අය අරගල කරනවා තමන්ගේ වාසිය නැතිවෙයි කියලා බයිටේ දේශපාලකයක් කොහොමරි මේ වෙලාවෙේ ආරක්‍ෂා කරන්න එ ඒවාස්සේ අහිංසක මිනිස්ු අරගල කරනවා ජීවත් එන්න ඒ අහිංසක මිනිස් අස්සටම විරුද්වාදී දේශපාලකයෝ රිංග ගැෙන තමන්ට කොහමරි බලටෙන් අරගල කරනවා ඉති අරගලතම ඔක්කොමමාරකරන මේ සේලු අර්ගලවලට අපි හමුදුරු ැන් වර්මානය අපිදැකින බොහෝ අර්ගලවලට යම්කිර දෂ්කර හේතුවක් බලපානවා සහරවිට තමන්ට දරවාට කිිරි පිටික අරන් දෙන්න විදියක්ක් නැතුව නාම හෙමලත් නම් තමන්ත වාහනයට තියෙන ඉදන ටික ගහ ගන්න තුනාාම මේ වගේ ප්‍රශ්නත් එක්ක තමන්ගේ ආලෝකය විසන්දි වෙලා අපි හමලන් කලුවරයුන් හම්ේ වගේ ගැටලුත්ක තමයි වර්තමානය තුළ මේ අරගල හටගන්න අප හමුදුරනේ ද . සිද්ධාර්ථ කුමාරයක් කියන්නේ බොහොම සැපසම්පත් මතා ආඩ්‍යිව වැඩුණු කෙනෙක් ඒතකොට බෝධිසාත් අවදිය තුළත් විශේෂෙන් බොහම හොඳ සැපමදේ වැඩඩු කෙනෙක්න පි මුදුරුවනේ දැන්න මේ වැනි අර්ගලයක් කරන්න හැමතිස්සම මේ දුකක්ම න මේ නේද ප හමුදුරන්නේේ බලපාන්න්‍ය මොනවාවගේ කාරණාද අප අපි බලාපොත්ව නෙමරත් මේ සම්මමා අරගලහිට බලාන්න හාමුදුරුව. ඒ අපේ මතේ ඔන්නෑ සමීර බුදුරජන්හන්සේ වදාලය මක් මෙන්න මේ හේතුවන්තමයි මම සබුද්ධත්තිය බලාපොරොත්තුනේ කාරණ තුනක් නිසා කිවා එකත්තමයි ජාති අනි ජරානික මරණ හරි එතකට ජාති කියලකිවේ ඉපදීම ජරා කියලකිවේ ජීරණවීම මරණ කියලකිවේ හැරයම්. තවට ජාති ජරා මරණ කියද මෙතන ජාති මරණය අතර මැද සියල්ලම ජා තම ති එ එතකොට මෙන්න මේ තුන නිසා තමයිකිවවා බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔය තුන නිසා තමයි උන්වහන්සේලා දුස්කරක්‍රියා කරන්නේ උන්වහන්සේලා අභිනිස්ක්‍රමණය කරන්නේ මේ ධර්මා අවබෝධය සොයාගෙන කොටිම මාරය ගවේශණය කරන්නේ මේ තුන නිසා ඒ තුන නැත්තම් බුදු කෙනෙක් කියල කෙනෙ කොත් නෑ කියෙන ජාති ජා මරණ කියලදයක් නැත්තම් තු බුදරු කියලක පිරිසකොත් නෑගේෙරු.. වගේම රහතුන් කියල පිරිසක් නෑ කියන ජාතිජරා මරණ කියලා තුනක් නැත්තං. ඉතින් ඒනිසා අරගලයට හේතුනේ ජාතිජා මරණ සමස. හයට විසුදුම ස්වාගැනමත් එක්ක. දැන් අප ඔබහන්සේගේ මේ ධර්ම දේශනාව තුළත යම්කිසි පුද්ගලයෙක් පිළිබඳත්කා දේශනා කරන අතරේ සඳහන් කලා හුගේ ජීවිතයේ කුඩාකාලයේදී. ැබුණු අදැකීමක් ඇසුරෙන් තමයි අනාගතය තුළොහුගේ ජීවිතය ගොඩ්නගීකන විල්ලා තියෙන්නේ ඒවගේම අපිහාමුදුරුණේ මේ පුංචි කාලේ හමත්නම් කුඩාකාලේ අපේ ජීවිතයට ලැබෙන මේ අත්දැකීම්. අපේ මනස්සට කොයි විදිහරද ඉදිරිිය දක්වා බලපාන්න එක එකත් පැඩලි කරණ එක වටන ගොඩක්කාය කියන්නේ අපි මේ රියස් කව කරන්න හදනු අපිටනු ලැබිච් දේවල් ලබාගන්න හදනවා එහම ඇත්නම් අපේ ජීවිතයේ අපිට ලැබුණු දුක මගරවාගන්න සමාජත්තක මේ වෛරය පිරිමහනවා කියල කතාහකුත් තියෙනවා ඇත්තරම මේ පොඩිකාල ඇතිවන සිදුවම් අපේ මනුසට දැඩලෙස බලපානන්නේෙ කොහොමද අප හාමුරුවනේ මේ දේ අප මනසින් දරස් කරගන්න කොයවගේ දේවල්ද කරන්න නි නෙගත් පැත්ලි කරම පිහමුදුුව. පුංචි කාලිඳලා හාමුදුරුවරු ගැන පිළිකුල් වෙන අත්දැකීම් තමන්ට ඇහිල පෙන්ල දෙකලා ඔහු ඒවගේ වෙනසකට ලක්වනෝ නම් ඇත්තරම ඒවගේ දරුවෙක්ගේ මනසක් ඉවැනි තත්කට පත්වෙන්න බලන්න ඒ ගමය පන්සලි හාමුදුරුවන්ගේ හැසිරීම් ක්‍රියා කලාපය එකට හේතු නනම් හේතු වඋනා නම්මන් කියන්න මඳන්නේ අපි දන්නේනන්නේ හාමුදුරුවන්ට බොරු කැලාෑ පත්තරයක් ගෙහෝද කියලා එවෙන්න තු සමහරලාට දකිනදේ ඇත්ත නෙමේ සමහර දෙයක් දකිද්ද එතකොට ඇතැම්දේ දැක්කට දැකපු ඉදිහට තමන් ඒකට අනුමාන කළට මෙහෙම වෙන්න ඇති කියලා සමහරල්ලට වෙලා තියනෙ ඒ දේ නෙමේ කියනෙකට තැන් ඕන තරන්තියනවා අපි කියන්නේ ඒ හාමුදුරුව අතින් හිම වරදක් වුණනාන දේ හාමුදුරුව සමයිට ජීවතුන් අතර නැතු ඇති. මේ පුචි දරුවේක කාලේ වෙච්ච සිදියයක්ක් නං ඒ දරුවවා දැන් වයෝරද පුොද්ගලයෙන්න්නෙක තුකට මේ හාමුදුර දැ ජීවතුන්තර නැතු ඇති. ත බලන්න යම් කිසි භික්ෂුවක් ගමක් ඇතුළේ දුසීලව අශ්‍රමණ ප්‍රතිපදාවක් පවත්තු කෙන යද්දී ඒක හානිිය කොච්චරති කියල දැන් හොඳ උදාහරණට රම් බලන්න ඒ ගමේ එක තරුණෙක් එක දරුවේ අදවෙනකොට රටේ පොහුතරයක් ළමයිගේ ගුරුවරෙක් වෙලා. ඒ ළමයි හැමෝම මෙයා කියන එකහන්නේෙනෑ. හැබ යම් සීමාවක් තුල දරුවන් පිරිසක් මේ ගුරුවරයාගේ වචනට කන් දෙන්න තනට පත් වෙනු ඒවගේම ඔහු උගන්වපු දරුවෝ විතරක්නමි. සමාජ මාධ්‍ය ඔස්ය අද ඔහුගේ හන්ඬට ඇහුන්කන් දෙන්න විශාල තරුණු පිරිසක් යම් ග්‍රහණකට ලක්ස ගණනින් ලක්කර ගන්න. එදර මේක ඔක්කෝම් පිටි පස බැලුවමර දුසීල ශ්‍රමණයාගේ ක්‍රියා කලාපි ප්‍රතිඵලනි මේ නිසාසනය එදර ශාසනය විනාශ කරන්න නිසාසනය ඇතුළටමනාය මනිසා බාහිරෙන් නමේ කෙනන්න. එ නිසා පළවෙනි දේතමයි භික්‍ෂවා කැමතිස්්‍යම කෙනෙකුගේ පැහැදීම නැතිවෙන දෙයක්. එහව නැත්තන් අප පැහැදිච්ච කෙනත් පහදින විදිහට. එක්කෝ පැදි්ච කෙන තවතවත් පහදින විදිට වැඩ කරන්න කල බුදුරජන වදාලේකයි අපසාණනංවා පසාදාය පසන්නනංවා බියෝ බවයි මේ පැහැදිච්ච කෙන වඩ වඩා පහදින්න විනිදියට අප පහැදිච්ච කෙනත් පහදින විදිහටයි භික්ෂූ වැඩ කරන්න ඕන ොට භික්ෂුවගේ ක්‍රියා කලාප හැසිරීම තව කෙනකුට අප පහදින විදියට වැඩ කරදි ඒක පරම්පරා ගනන් ගිහිල්ල අවසාන ඕ වගේ අර යම්කිසි සමාජිකට පම් අතය දෙන්න පුළුවන් චරිතත් ඔයා අතර නිර්මාණ වෙනකොට ඔවුන් කියන කරන දේට පවා අවසානයේ තවත් විශාල පිරිසක් ඒක ඇත්ත කියලා ග්‍රහණය කරගන්නවා දැන් අපි නිකං හිතන්න මේ වෙලාවේ හාමුදුරුවරු පාර්ලිමේන්තුවට ගිහිල්ලා චන්දෙල්ලලා ඒ පාර්ලිමේන්තුව ඇතුළේ එක චන්දිල්ල පාහාදුරුවර පාර්ිමේන්තු ඇතුළේ කරන මේ හැසිරම්. ඒක භික්ෂුවට ගැලපෙෙනවට කිසි සේත්ම නෑ බික්කනවේ. ික්ෂුවක් චන්ඳිල්ලන්න ඕන්නෑ චන්ද ඉල්ලන්නේ මංකන් භික්ෂුව චන්ද දෙන්නවත් හොඳනෑ හරි පුර වැසි අයිතියක් කතාව වෙනයි භික්ෂුවක් චන්ද දෙන්න හොඳ නෑ ඇයිතක් ප්‍රකාශ කර කිසිසේත්ම භික්‍ෂුව කියනවාඒ බෝමිකාව ඇතු ලේ කාටත්දන් චන්දය ප්‍රකාශකිරීම අයිතිය සියලු දෙනාට තියෙන වතමයි හැබැයි චන්දයක් කියන්නේ මන අපපයක්න හරිද භික්‍ෂුව කාගෙනහරි මනාපයක් ප්‍රකාශ කරනවා ගැනී භික්‍ෂුව ගමේ? මං කියන්නේ අපි වල්පොල ගෝත මහාන්ද්‍රහට මම වෙලාවේ එක ගමක් ඇතුළ නියෝජනයක් කරන්නේ මම රටේම නියෝජනයක් කරනවා සහ මේ රටෙන් පිට බෞද්ධයන්ට අපි යම් කිසි අනුශසනනා සිද්ධ කරන අපි එක ගමකටක් සීම වෙලන්නේ හැබේ දැම් අපි බැලුවොත් අවම වසේ යම් භික්‍ෂුව අවම වසයෙන් තමන්ගේ ගමට හෝ අනුසාසක වෙනවාන රට අනුසක නොන ගම හරි භික්ෂ අනුසාසක වෙනවා එදකොට ඒ රටෑ තුළට ඒ ගමෑ තුළට ඒ පලාතය තුළට යම්භික්‍ෂුවක් තමන් මධ්‍යස්ථව මතයක් ප්‍රකාශ කරන්න අනුශසනාවක් කරන්න ඒ භික්ෂුව මම මනාපසවලාට මම මනාපසවල් පක්ෂයට කියලකක් කොළුවේ තිබ්බ ගම හරි ඊට පස්සි වෙන්න මොකක්ද තමන්ට මනාපදේට කොච්චර කොහොමුණත් වචන පිට වෙනවා අමනාපදයට ප්‍රතිවෘධ දැන් අපිත් නෙත්නාලිකාවේ මේ සිත්නෙත් අසපුයේදිම පසුගගේ ආ්ඩුවේ දැකපුස යම් ක්‍රියා කලාපත් එක්ක අපිට එදා සමහලට හාමුදුරුවරුන්ට හෝ ශාසනයට භික්ෂම යම් පෝජනය ස්ථානවලට වෙන කැනෙහෙලිකා මේැනෙ සමහලට මුස්ලිම් ඇමතිවරු හර මේ ඔය රුණැහිට පැතිවල යෙන ඇැම් විහාරස්ථානවලට ඒවා ඇතැම් හාමුදුරුවුන්ට මොනහරයසාධානක නොට ඒවට සිංහලනා එක ඒවක්ට කතා කරන්න නැත්තං මේ මුස්ලිම් දේශපාලක්ඥ්‍ය අපට හයක් වෙලා බාරල්මේතය ඇතුළි කියලා ඔහගේ ක්‍රියාකාරපොල් කලාපොල්ට හේ කන්පියාගෙන හිටියට ඕුන් හම කරන්නේ හැම වෙලාම මුස්ලිම් කෙනෙකට මනහරි හානියක් නොට ඒ ස්ලිම් ේශපලක්ඥනයට කතා කරනවා ඒතම ඇත් වෙන්න ඕනේ දමිලකෙනකට මක්කරි හානයක් වනකම දමිල දේශපාලකනයකට පෙනීවා කතාරන්න එක තමයි වෙන්න ඕනේ හැබයි සිංහල දේශපාලකයා තින් අපි දැක්කෙනෑ. එනිසා අපි ඒවදි කතා කලා පැහැදිලිවම් අපි එතනදේ කියා සිටියා. යම් කිසි විදකට මේ මේ විදිහයේ ප්‍රතිපතිතිය නොනම් ඔවුන් මේ රටට විනාසයක් කරනවා කියලා. නමුත් අප මේ ඉදිරිී දිනම්. දැ මේ වගේ කාලෙක මෙහෙම පවතින පාලනය තුළ වැරදි අපි දත් කතා කර අදත් කතා කර ඒක ඉදා වෙන පක්ෂයක් අද වෙන පක්ෂයක් ොයි පක්ෂ හිටියත් පවතින පාලනය කතාගරළුතු දෝෂය අපි කතාගරු පාලක වැරදිනම් පාලකය වැරදිනම් වැරදි ඒ ජනතා වෙනුවෙන් කතාගරුප එකක් හැමදාම් හැබැයි මේ මොකවුනත් චන්දය දෙනවතියා චන්ද ිට්ටු වෙලාවත් ස්ම පාලකයගේ වැරද්දක්කෝ හොඳක්කෝ කතා කරනක පෝහ හාමුදුරුව නවත්තන්න ඕනි කියලා මං මේ වෙනකොට තියනත්දකකි එක දැ දකින දෙයක්. එකැන භික්‍ෂුව එච්චරටම මධ්‍යස්ව වන්න ඕ භික්ෂුව කියන කෙනා කිසිම පැත්තක් ගන්න බෑ. එතකොට චන්දය දානා කියන්නම සමීර තමන්ගේ අයිතිය තමයි. හැබැයි චන්දයක් දාන්න තමම් මොනහරි මනාපයක් හිතට ගන්නවානේ මනාපයක් එන්නේ අමනාපයක් එක්ක. කාඩවත් නෑ කියන්න බෑ එතනත් අප පිමුදුු එතුකරට චන්දයෙන් අග තීර පත්වීමක් චන්දය සහ චන්දයෙන් අගතිරයම් කියන්නේ දෙකක් එකන කැමැත්තක් ඇතිවීමයි කැමැත්තයෙන් අන්තට යනවා කියන්නේ දෙකක් හරි හැබැයි චන්දයක්ත් එක්කම මේැ මනාපෙත්ත එක්කම අමනාපයක් කියෙනනන එතුර අන්ත ඇවිල්ලිවර එකෙන අන්ත දෙක බෙදලිවර මනාපා මනාමනා එතකොට මේ ි මම ජීවිතය කවදාකක් චන්දදාලන දාන්නෙත් නෑ ඒ එතන මෙතෙක් භික්ෂුවකට ඉන්න බැරිවුණානං. දැනට යම් භික්ෂුවක් චන්ද දුන්න නම්. ඉදිරියටවත්මං කියන්න අනුසාසකයක් වෙන කෙනෙක්. සමාජට මත අනුශසනාව කරන මතකයි මෙ. මැතිවරණ කොමසාරිස් විදිියයට හිටපු පහුගේ කාලේ පියර මැකෝ කියල ඒ කාල කියවේ එක නමක් විදිහටන මහත්තෙ කිටිය මේ දැන්ම අහිතන්න එතුම නෙමෙයි දය මහිද දේශප්‍රියය එතු එතුමා කාලයක් චන්ද දැම්ම නෑ හැරි මාධ්‍යෙන් ඇහ ඔබ ඇයි චන්දදන්න ඇත කියලා. එමට එහෙම දාන්න මේ තහනමක් නෑගල එතුම කෙන නමුත් එතුමා ප්‍රතිපත්තියක් හදායන තිබුණා මොකදඒ වෙලාව සියලුම චන්ද අපේක්ෂකයන්ට පොදු මධ්‍යස්ථව ඉන්නවන චරිතයක් එතුමා තිය එතුම චන්ද දාන්න ගින්න නෑ කෙනෙකුට මේ හැබැ එතු අන්තිම කාලය මහිතන්නේ චන්දදාන්න ගියා මේ කොහොම නමුත් යම් චරිතඉන්වා සමාජය තුළේ එ ඒ චන්දෙන් නඋතිබනා කියලා මොකදම රටම විනාසෙන්න්න අපි මෙහෙම කියනන සමීර මේ වෙලා නෙත් අහන පේ න ්‍රාවග ශ්‍රග කරන සිතනේ තස පොඩාදරයකන බොල කවුරු න්ද දාන්න ෙපාගුවත්ති න වැර මොකද මිනිස්සු චන්දය මේ නොදාන එකත් රටේ යම්කිසි පිරිහිමකටක හේතුවක්න්න පුොළො ම පරමාධි පති බලයක්නැි හමුතුරුන් කියැන නිවැරදදිව තෝරාගත යුතු චන්දක චන්ද කතාව පැත්තකින්දනකු නාප කියනක කෙනෙකුට මනාපයක්කිින් දනි මෙත් කෙනෙක් චන්ද දාන්න ාව කෙනෙකටන් නම් පුලුවන් මෙයා රටට යමක් කරයි කියලා විශ්වාසංගේීල චන්දයදාන. ඒයාගෙන ලොක මනාපයන්නමේ එයා ඒදේ කරේ නැත්තං ආයත්්‍යයා වෙනුවෙන් කිසිමවිදියකින් මනපයක් දෙන්න සූදානන් එැරම මේ වෙලාවෙත් වෙලාති නොයද. මේ මොහොතේ අත්මන් ජනාතිපති ගැන විශාල බලාපොරොත්තුවත් තිීච සමහරු රට යමක් කර කියලා අංකු බලාපොරොත්තුව තිීච සමහරු අද වෙනකට කලකිරල්ලා තියෙනවා නැවතකවදවත් ඔහො වෙනුවෙන් අපේ කිසිම කැමැත්තන් නැති කියන තැන අන්න එතන තමයි අ... රටට ආදරය කරන මනුස්සයා එ තැනක අන්තට ගිහිල්ලා මොනවුනත්වයා මොන වැරැද්ද කළත් එයා හොඳයි කියන තැනඉන්න නැතුව ඒ ඒ මොන වැරැද්ද කරත්යා හොඳයි කියන්න අතෙට ගිලාර යිස්ස ලැවනේද චන්දය අගතට නවාගැ චන්දය කියන්නේ කැමැත්ත හරි මෙයා රට යමක් කරයිගලොන කැමැත්තත්තිය ගැන්න එක චන්ද චන්දයෙන් අගතීයට යනවා කියන්නේ එයා මොන වැරද්ද කලත් ඒ සුද් කරනු ඔහු විතරමයි වැරද්දත් සුද්ධ කරනවා හරි ඒකතම අග තීටයනවා කිය එක ඔහුට විරුද්ධ කියෙනා මොන හොදක් කලත්ය හොඳ දකින්නේ අන්න දවේශයෙන් අගතීටයනවා ඔය චන්දය සහ චන්දයෙන් අගතටයාම කියන එක මේ දෙකක් කඇත්තටම මිනිස්සු තුළ මේ වෙලාව චන්දයෙන් අගතියට නොයා මේ අරගලය කියන වර්තමාන පාලන තන්ත්‍රයම වෙනස් කරන්න ඕනනි කියලා ඉදිරිත්ව ච මිනිස් අතර චන්දයෙන් අගතිර කියත් දකිනවා චන්දෙන්ගතර නොයා පොදුවේ මේ රටරාදරෙන් මේ මතේටක්පොයක් දකින. දෙගොල්ලම ඉන්නවසමේරේ. බවලාපු අයසෝ යස්සෝච නිින්දා පසංසාච සුකංච දුක්කාං මෙවිදියට අපිට අටලෝ දහමක් උගන්නවන දහමක්න බුදු දහම කියලා කියන්නේ අපේ හමුදුරණ දැන් මේ විදිහයට බුදුදහම තුළ අපට ඕනෑ තරම් අප ජීවිත හැඩ ගස්වාගන්න අපි බුද්ධහම තුළ ඒරාශී වෙන්න කරුණු ඕනෑ තරම් අපිට ගොුණු කරලාතියෙද්දී වර්තමාන සමාජයේ දකිදද අපිට හිතන දෙයක් තමයි බෞද්ධයන් තමයි නිරන්තරයෙන් බුදුදහමට සමහරවිට කෙනෙහිලිකම් කරමින් බුදු දහමට නිසාම යම්යම් අන්තගාමී තත්වයට පත්වෙමින් ඔවුන් බෙදල විසිල්ලායින්නවා. න තවත් ආගමි කියන්නන්නවා මේ සියලු දෙනා යම්කිසේ එක ගැටලුවකදඔවුන් සියලු දෙෙන ඒ එකරශි වෙලා තමන්ගේ පාර්ශි වැරන්තින කියලා අපිට සමාජ මාධ්‍යසුරු කරද්දිි මාධ්‍ය සු කරදී දකින්නට ලැබෙනවා. මේ තරම් සත්‍ය විදියට හඳුනාගන්න පුළුවන් ධර්මයක් තේද්දි ඇත්තටම නදි හමුදුරුවන මේ වැරල් ැකින්න අප අල්ලන්නවා කියල බහන් හිතන්නේ ඔබ හොඳ තැනක් කැහේ සමීර අපි ඇත්තරම මේ ප්‍රශ්නික දෙයක්වත් මේ පූරු සූදානන් කරගෙන අ ේ එ ඔබහන්ු මනාධි කෙලවත් මම දන්නන්නේනෑ ඇත්තරම සාකච්ඡා විදිී. නමුත් ඔබ හොඳ ප්‍රශ්නයයක් කැහවේ කියන්නේ මේ වෙලාවේ හැංගෙලි නැතුව ඇත්තකතාකරු එක්තරා මාධ්‍යක නිවේදක මහත්මයෙක් කතෝලික හෝ ක්‍රිස්තිියන් මන් දන්නේ දෙකේ මොකේද කියලතුමා එහි එක පෝජක කෙනෙක් සහ එවගේම ඉස්ලාම් පෝජර එ සාකච්ඡාව පවත්තනවා. මේ සාකච්ඡාවදී අර නිවැදක අහනවා ගෝල් ෆෙස් එකට නිදහසේ යන්න ලැබිලතියෙන්නේ අද ඔය දෙගොල්ලට ඕකට හාමුදුරු කෙනෙක් ආපුගමන් ගහලබන්නනවා එලා ඕනු. ොල් ේේ හෙම පන්නන්නේ නෑ ඕන තරම් ආරණ්‍යවාශ වනාසට වැඩම කරනවා සෙරප්පු දෙකක්වත් පාවිච්චිරන්න තිීමේ අප පින්ඩ පාති හාමුදුරුත් ඉන්නවා ගොල්ෆේසික මේ හෙම. එදකොට අ නිවදක හන පොදු ප්‍රශ්නයක් ඒ කියන පොදුවේතියක්ර යම් බෙද්දීම සරලෝකව හැරි බෞද්ධාව මේ වෙලාවේ එක පැත්තකට දාලා හාමුදුරුරුන්හ. නමුත් ක්‍රිස්තිියන් සහ මේ ඉස්ලාම් පෝජකවරු. එක පැත්තකට කරලා කියල දැන් ප පොදු දෙයක් විදියට මේ වෙලා ප්‍රශ්නයක් විදිට පේනුම් ඒක තමයි මේ නිවිදකය අහන්නේ ඉතනදී ඇත්තට මොකක්ද පේන්නේ පවතින පාලකයා දියවරුන් දෙන්නේ රුවන්වැලි මහසය මලුවේ හරිද අප දන්න හ අන්රාධපුරට ප්‍රියමනාප එකක හතු ගොඩත් තියෙන හින්දා මේ අන්රාධපුරම තැනත් තෝරගත්තද කියලා සමීර එදකොට මේ කොහොමුණත් රුවන්වැලි සෑමලේ දියුරුන් දෙනට බෞද්ධයා ඒකට හතුට වෙනවා හැබැයි සමස්ත රටේ සමහරු ඒක වෙනතාගමික අය ඒකට හිතය අප්‍රසාධයක් ඇතිකරගෙන තියෙනවා ඒ අදද අද තමයි එලිගට එන්නේ ඔවන්ගට එන එතනද මේ පාලකයා කියනවා මම සිංහල බෞද්ධ නායකෙ කියලා ම සිංහල බෞද්ධ චන්දෝලින්තා මෙදෙන්ටාවේ කියලා එතකොට අද ඒ වච්චනටික හින්දා හාමුදුරුවරු හිතනෝ අපිට ඉන්න පිළිසරණ මේ පාලකයා හරිද එතන් ඉදල සමහර හාමුදුරුවරු මේ පාලකයා වෙනස් කරන්න ඕනි කියලා රටේ පොදු මතයක්යන ගොට හාමුදුරුවරු ඒකට යම් හෙවනක් කදන අවස්ථා අපි දැක්කා රාජපක්ෂ පාලනය ඉවත් කරන්න අපි දෙන්න නෑ මේ අපි ගෙනාපු අපේ නා එකයා තැ මේක සමීරමය ආගමික කරගෙන නැතින් හරිද දේශපාලකට ගහන්න ඕන ඔක්කොටම ගලෙන් සම ආගම දේශපාලනය කරණය කර ගැනීම ගැන හරිද ඒ දේශපාලනී කරණය කරගන්න එකට උඩගැඩි දෙන පූජ්‍ය හෝ පූජකවරුන්ටත් ඊළගේ චෝදනාවී දිරපත්වයෙන් මම කියන දැ අපි දියුණු රටවල් දිහා බලමවොඩ්ඩ ඇසැරලා හැරිද ඒ රටක නායකෙක් මෙයා අසවල් ආගමිකි ග ආගමේ නායකෙක් කියලා ඉස්මතුවීමක් අපට පේනෝද දියුණු රටවල්ලදැ රුසිාවේ පුටින්ගත්තෝ පුටින්ට ආගමික ගරුත්ව ඔහුගේ තුළ තියනවා ආගමික සංකල්ප එම හැබයි ඉබට අපි පෙනී නෑනෙවීදන් සමහරලාට න්තවාද ආගමි ප්‍රශ්න නකොට ඔහු ැඩි ප්‍රශකරපුවත් තියෙනවා ආගම් මොල්ට හැබයි ඔහු කවදක්කත් මේ අසවල් ආගමය කෙනෙක් එහෙම හං අඩු ගැහිල්ලක් පේනෑ එතකට අපිතු ඇමරිකාව ජනාධිපති කෙනෙක් පත්තිනොට දැන් ඉන්න ජෝමහත්ය එහනැතන් කලින් හිටිය අප නෑද හිටේ ඕ නමත් දැඇතර ඒතුමා ඇතුමා හැරි නැතැ ඊට කලින් හිටපු අපේ බැරක්ක බාම එදර මේ අය අසවල්ලාගමය උබාම අසවල්ලාගමයිඒ දෙවුණු රටවලුට එහෙම සංකල්ප නෑ ඔ නමරි කානුවන් ඔසියානුව දරන පැහ දේශපාලකෙ කුුණාට පසය හැමෝගම තාත්තා කෙනෙඒයා ක්‍රස්තියන් කතෝලික කෙනගත් තාත්තා මුස්ලිම් කෙනනාගෙත් තා බද්ධ කෙනනාග තාතා. කාටහරි අසාධාරනයක නොන තාත්තා ඒ අසාධාරණයට පොදුවේ හැම ලමට එක විදියට අසාධාරනයේදී පෙනී ඕනැ සමහර වෙලාවට සාපේක්ෂෝ විශල පිරිසක්කින්න තැන දේ. ැ ොඳ මුදාහරණ හිතන්න දමිල ඇත්තෙකොට ඕන වෙලාව කෙවිල්ලා. මේ දකුණේ ඕන තැනක මනොහරි තමන්ගේ පූජ ස්ථානයක් හදන්න පදිංචිවෙන්න ඕන දෙේකට කිසිම තහංචත්තියෙනවාද. අපේතම හින්දු පූජකවරයකුට, මේ දකුණේ කොහ යාරි තැනක පදිංචුවනවා වනං. ඒකට බලපෑමක් කරනවාද කවුරුවත් දේශපාලකව හරි ඇවිල්ලා හෙම කරන්නේ. හැබැ අපිට ලේසියෙන් ඔබහිතනවාද උතුරැගිහිල්ලලා පන්සලක්හදාගන් හරි පදිංචයෙන් හරිපුලුවන් කියලා. එහෙම පරිසරයක් නෑ. එතවට රටේ සියලු දෙනාට සමා අයිතිවාසිකං කියන කතාව කතා කරට මේ දැම් මේකෙති පේනෝ යම් යම් ප්‍රශ්න තියෙනවා අසාධාරනකං වෙනවා. ඒක ඉස්ලාම් ඇත්තන්ටත්තෙන අසාාරණකන්තියෙන වනං. දදු ත්තන්ටත් සාානක තිය න ක්‍රටයන් කතොෙක ඇත්තන්ටත්ව සාධරණකන්තිරු බෞද්ධැන්තන්ටත්තු සාධානකන්තිරනුම හැම අසාධාරණය ඒ අසාධාරණයක් නම් ඒ අසාධාරණයට කොයියාග මේද කොයි ජාතිති කියල නැතුව කතාගල යුතුයි පෙනී සිටිය යුතුයි නායකෙක්කුුණ හැබැයි මේ නායකයා පැත්තක් ගන්නම දැ මේ පැත්තක් ගන්නවා කියෙනකොට සමහර නායකන්න අපි බෞද්ධ පැත්ත අපි අනිත් අයක පැත්තනෙම මහරනායගෙන අපි අනිත්තායික පැත්ත මේ බෞද්ධ පැත් මේ දෙකුල්ලම කරන්න ප්‍රශ්නනාදනු එම මේ දෙකුල්ලම ප්‍රශ්නාාදනවා හරි එතකොට මෙත නැදේ රටේ අර බෞතරයක් ඉන්න දෙනාට බහතරයක් අවස්ථාවක් මේ කෙතිය නොදැන් නිකං හිතුවෝ මේ රටම පවත්වගෙන යන එකට බදුමුදන්නේ රටේ මිනිස්සුන්ගේ ලැබෙනනේ එතකොට වැඩියෙන්ඉන්නේ සිංහල බෞද්ධනං වැඩිපුර රට පවත්වගෙනන් ලැබෙන බදු කාග බදුද? සිහල බෞද්ධගේ බද් නද එතකොට රටේ සියට පණහකට වඩා වැඩි පිරිසක් කියන්නවන සිංහල බෞද්ධ එතකොට එතැදි අ යම්යම් වර ප්‍රසාධ පාවිච්චි කරගනුවට සිංහල බෞද්ධ කියනයට වැඩි අවස්ථ ලැි තියනවා ඒක රටේ ප පොදුවේ බහුතරයක් ඉන්න නිසා සිද්ධ වෙච්චදය. එතකොට ඒ අයත ලැබෙන සියල්ල ඒ හා සමානෝම අපිටත් තෝනි කියල තවජාතියක් කතාරදි ඒත් පොඩ්ඩක්කිතා ඕොන සාපේක්ෂව ඒසිියල්ලේ එයාලට ඒ ගාන්ටම ලැබෙන්න යොත්හෙම මෙතන්දි බහුතරයක් දෙනාට නේ දෙැන් අප එතම ගෙදර ඉන්නවා පුතාලයි දුවලයි කියලා ගමකෝ හරිද පුතාලා ඉන්නවා අට දෙනෙක් දුවලඉන්න තුන් දෙෙතුද. නිකංහිතමකෝ එදකොට බිස්කට් පැකට් දෙක් ගේෙනවා තාත්තා දැම් මේ දෙක අර ළමයි ටිකට තාත්තා සමානව බෙදල දෙන්න කිය හදනකොට මයි කිය නෑනෑනෑ ගෑල් ලමයි වෙච අපිට බිස්කට් පැකට්ටක් ඕන පිමි ලමයි ිකට එකක් දෙන්න කිය එතකොටඒ සාධාරණද අසාධාරනද අසාා අට දෙනාටම බිස්කට්ටය අගේ හිල්ලා එක පැකට එක තුන්ෙන තුන් දෙනට එක පැකට්ටය කියන්න බෑ එතවොට සමාන අයිතිවාසිකං කියන්නේ බිස්කට් පැකට් දෙක දෙගොල්ලට බෙදක නෙමි සමාන විිකට පටගේ ගොලන්ට දෙන එක බිස්කට් පකටක් අපට දෙද කියෙන නෙමේ සම අයිතිවාසිකං කියන්න සමායිති වාසිකන් කියන්නේ එකගෙනෙට පැකට් එක කැඩුවට පසේ ලැබුණේ බිස්කට කියියදද පහක්නං ඒ පගේ පස් දෙනානේද අට දෙට දෙ අට දෙන අතන තුන් දෙෙනද. එදකට මේ ඉන්න සියලු දෙනාටම බිස්කට් පහ පහනම් පහ පහ ඒ ඔක්කොටම ලැබෙන් ඕන්න හැබැ දර තුන් දෙන්නට සමට පේන පුලන ිස්කට පැකට් එක හමාරක් විතර හයටට කිය ගේයාගේ එඒද ඒදල තුන් දෙෙන ප්‍රශ්නයක්දාානවා අන්න අපිට අසාධානය වට සම යිතිවාසිකන් දියන් අපිට එක පැගට්යක් වෙනම දියන් කිය මේ උපොමාව හොන්ත ටොඩුවදකය හරිද. එතවොට මම කියන්නේ දේශපාලකයක් ඇතන ඉන්න ඕන එක දේශපාලකෙක්ක ෙනවා එයා කරන්නමකක්ද මෙතන මේ ළමයි අට දෙනාට තමයි වැඩි බිස්කට්ටික දෙන්න ඕන කියලා කියවන්නේ යනො එත්තකොට හිතනවා අර ළමයි ටි දුවල ටික හිතනවා අපිට අසාධාර්ථකන් කරවා කියලා. අ දේශපාලකයත් මොකද කරන්න වැඩි වැඩි අට දෙනාගේ චන්දටික තියාගන්නක අට සතු වාස තුන් දෙනාගේ චන්දවට වඩා. ටයි දේශපාලකයක් කපටිකමට අට දෙනාට පෙනවා මං උබලෑ පැත්තේ. හැ මං උබල විඩුවෙන්ඉන්නේ. අන්නේ ඒකතමයි මම සිංහල මම බෞද්ධකයකේ දේශපාලකයෝ පපුූට ගහගෙන පෙන්නන්න කෑගහන්න කපටිකම. මම උබලෑපැත්තේ මම සිංහල නාකෙක් ම බෞද්ධනායකෙක් ම මං ඕනලාවක මේ. බුදු දහමත් එක්ක යින්නන්නේ මං හාමුදුරණෙන් අන්න ඒ ඒ තනි කර කපටිකම හාමුදුරුවරුන්ම පාවිච්ච කරෙන සිවර පාවිච්චිරගෙන සිංහලකම බෞද්ධකම කෙනෙ පවිච්ච කරගෙන යාමුමොකද කරන රට දෙනාටම වැඩියෙන් සලග නෝ කියලා පෙන්න්නන්නේ අට දෙෙනෙක්ගෙන් චන්දටික තුන්දනාගේ චන්දරට වඩ වාසි නිසා එහම හැ එදවට තව පිරිසක් මොකද කරන්නේ ම මේ කියන තවත් සිංහල මන් දේශපාලකවිටියයක් කරන වැඩ ඒගුල්ලො කියනවා සමයිතිවාසිකල් ලබෙන්න්න ඕන ගෑල්ලමයිතතුන්දෙන ඔගොල්ලට අනිවාරෙන් බිස්කට් පැකට් එකක් වෙන ලබෙන් ඕන. අරගොලට වෙන බිස්කට් පැටක්ලබෙනන ම ඔගලගේ සමයිතිවාසිකම් පිනුවෙන් පෙනෙන්වා කියලා සමයිතිවාසිකන් කියනෙතට විිස්කට් පකට් එක දෙ පත්තර වෙදෙනගන්නෙමේ. එතර මෙන්න මේ ප්‍රශ්න හැමක මෙ ජාතිවාදීකං ඔක්කු මැතර හදාගත්ත ප්‍රශ්න දේශපල කියයන්ගේ මඇතුළ නිර්මාණ වෙච්ච. ජාතිීන් දෙකට බෙද නිතොට මේවා හරියට ඇත්තටම සමවා අයිතිවාසිකමක් ලබෙනෝ කියැන මොකදදි කියල සමානව තේරුන් අරගන්න ඕන. තේරුන් අරගෙන දේශපාලනයට ජාතීවාදීකං, ආගම්වාදීකං ගාවගන්න නැතුවවෙන්න ඕට. ඔක්කො එක දරුවවාගේ දකින්න ඕනේ. ගම පහොගේ දසක එක්තර YouTubeු් නාලිකාවක මේ නිවදකේ कोයි ප්‍රශ්නයහ නොමේ හාමුදරන මේ රටේ ජනනාතිපතිව වන සිංහල බෞද්ධ ජනාධිපතිව රෙද්ද කියලා. මංකුව මේ වෙලාවේ සිංහලද බෞද්ධද මොනජාතිද මොනාගමේද කියන ප්‍රශ්න මේ රට ප්‍රශ්නයක් තියෙනවාදැන්. ඒ ප්‍රශ්නය ජාතිවාදී ප්‍රශ්නයක් වත් ආගම්වාද ප්‍රශ්ණයන රටේ තින ආර්ථක ප්‍රශ්නයක්. පර මේ ආර්ථික ප්‍රශ්නයට සුදුස්සා කවද ඒ සුදුස්සාානය පත්වන්න ඕනෙ එතෙන්දී වැඩි සුදුස්සව ප්‍රමාණයක් සිංහල බෞද්ධ පැත්තිහිදීයි ඉන්න ජනගහන සිහල බෞද්ධ වැඩිහින්දම හැරිද හැබැයි හැමවෙලාවම යම් දෙයක් කරත් දීඩැන් ඇමරිකා වෙබලන්නකු සුදු හම් අතරට බැරක් කඔබාවාගේ කළු හමක්තියෙන කෙනෙකො ජනාධීපතියෙන නනේ ඒ නිසා ඕනොමන් තැනට සුදුස්සා සුදුසු තැනට යනාව නිසා දැන් අද වෙලා තියෙන්න මුන්න ඕක ඔබ දන්නවාද පාර්ලිමේන්තු ඇතුළේ දෙවනි පෙලාක් කරයට බුද්ධිමත් දෙවැනි පෙක් හැදෙන ඉඩ දෙන්නමනෑ හේතුව කිය මුගක්ද කියලා. පාර්ලිමේන්තුව ඉන්න පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ දක්ස හොඳ අවබෝධයක් රට රට හදන්න තියෙන සුදුස්සු ඉන්නවා මංකැන මේ වෙලා පාර්ලිමේතු ඉන්නවා කියන මේ මදන්න ඉන්න අදරේතු කියලා සුදුස්සෙක් ආවා කියමුකු මිනිසු පත් කල්ලා යව්වා කියමුක අවත් දක්වතයායට ඉදිරි පෙල්ලට එන්න ඉඩ දෙන්නේෙ න ඉදිරිපෙල ඉන්න මේ තාත්තලටික ඉන්නවන එන්ඩ දෙන්න ඇයි දන්නද දරන්න එයාල දන්නවා මේකා සුදුස්සෙක් මේක වැඩ්ඩෙක් මෙයා රට හදන්න මිනිස්සුන්ගේ පැහැදීම ගන්න හොඳ දැනුමත් යෙන මිනිහේ කොටෙමකව හොඳ මීට්‍රය මේ මනුසේ අවොත් රට හදනවා කියලක් දන්නවා ආවත් එහෙම අපේ ළමහිට ඉඩ නැතිවෙන? හැ එන්්ඩ දෙන්න මන දැම් බලන්න මේ වෙලාව කැබිනට ඇමතිකම් මේ මොහතේ අලුතෙන් පත් කරන්නේ ඕකේ වැඩිම ලිෂ්ට එකක් කරම් බලන්න තාත්තලක පුතාලා මට මතකරට දහතුනක්ද කොච්චරද දින්නවා තාර්තක පුතා තාත්තක පුතා තාත්තක පුතා එක්ක ඥාති සහෝදරක පුතා ඇවිල්ලා දිග ලිෂ්ට එකක් න්න ඒ කියන්නේ මේක ඇතුළ දැන් හැදිලා තියෙන්නේ තනිකර වෙනමම මාෆියාව පාලක ඇතුළේ එනිසා අපි ආගම්වසයෙන්වත් ජාතීන් වසයෙන්වත් මූලිකත්ය පෙන්න්නම් එෙන අයට ඉඩ දෙන්නෙත් නැතුව. තාත්තලගේ පුතාල හෝ මොකරිකමයි එක්ක එන කෙන කියනෙ එකක්වත් බලන්න නැතුව. සුදුස්සා තෝරගන්න දක්ෂතාවයක් මිනිස්සුන්ට දෙන වගේ ඇතුලෙත්තඒ සිස්ටම් එක හැදෙන්නවන පිටින්ං කොච්ර මං කියන්නේ සුදුස්සෝ පාර්ලිමෙන්න්තුළට යව්වත් වෙරන්නේ ඇතුළ ඉන්න මේ පරණ, පුංචි කාලේ තුඩට විල්ල බලං හිටියය කියලගෙන දශපාලක් යන්නවාන්නේ තාත්තල පල්ලිහ කතාගනුවට අපිත් තුඩ ඉඳං හිටිය කියලා මේ සමමාර් දෙපාලො යෝක නො පාලිමේතු ඇතුළු. අපිත් අපිත් පොච්ච කාලේ උඩටලා බලාගෙන හිටියයගෙනො පර්ලිමේතුව තේම. හරි ඒ අය දැන් අද තාත්තල වෙලා ඒගොලන්ගේ ළමයිනුත් මේක දිගට යන්නඕනේ පරම්පරපිට අන්නන කියල හිතනායි කවත් දක්වත් රටේ මිනිස්සු. සුදුස්සව ඇතුළට එව්වකිලේ සුදුසට තැනත් දෙන්න වැඩ කරන්න දෙන්න. එනිසා ඒ මුළු ක්‍රමේම වෙනස් කරන්න තමයි ඔයි මේ වෙලාව අරගලයක් කියලා ළමයි උත්සාහ කරන්නේ ඉතින් ඒකෙදී සාධනීය විදිී වැඩපිළි වෙලකට දේශපාලකයා විසින්ම උත්තරයක් දෙන්න ඕන ව්‍යවස්ථාව වෙනස් කිරීම් වලද. ඔවුන්ට වාසිසාකතය දිරණ මේ රටේ උන්නතිය හැදැන විදියට ව්‍යවස්ථාව වෙනස් කරන්න මේ අයම මේ වෙලාවෙම වැඩ කරන්න ඕනේ හරියට තමන් කරපු පව් තමන් ඇතින්ම ගෙවලදාන වගේ සමහිද. අපේ හමුදුරන අපිට තියෙන්නේ අවසන්න විනාටී හටක් වෙතර මෙවෙලාවේ දැන්න බොහෝ දෙනෙක් බුදුදහමේ තියෙන දේවල්ම උපමාවශයෙන් දක්ව නවස්ථිට දක්කඇන්න ලැබෙන ො අපිට පෙට්‍රල් හැතිවුුණහම හමලැති නම් අපිට සහරට කන්නවශ්‍ය වේල්ගාන අඩු කරහම ඒ තමයි බුද්ධහමේ ලබා දුන්න අල්පේච්චතාව හමත්නම් ලදදීන් සතුටවීම මෙවගේ වචන උපමා ගලපලා හරි අපූරුවට පෙන් අවස්ාතිය ොි හමුදු හ තම කියන්නම ඇයි බුදුරජාණහන්සේ පෙනවා දක්ෂ නායකෙක් වුණට පස්සේ මේක තියෙන්නේ නගර ූපම කියන සූත්‍රය අංගුත්ත්‍ර නිකාම දක්ෂනායකෙක් නං ඒ රටේ ඉන්න රටවැසියන්ට නගර වැසියන්ට අවශ්‍ය කරන ආහාරපාන අෞෂවද සහ ආයුද මේ හැම දෙයක්ම ඉදන ඒ මේ ඉද නත්තියන මුහම මේ දේශපාලක බේරන්න පාච කන ත හ හ ඒ වගේම දේශපාලක රකින්න උත්සාහ කරන්න පිරිස අ තීටි කියපපුයි චන්දග තිරකිප ඒ මේවෙලා කන්තර වෙන සම හහාන්දුරුව රෘත්තයමය හ. ඒ බේරන්න දේශපාලක බේරන්න. මම කිසිසේත්ම දේශපාලක ම ේ ේන ්‍රපිටක ඇතුල ඉඩ න්න මුද ්‍රිපිටකගේ පැහදිලිය බදු හන්රු පැන ගරපම සෝත්‍රය දක්ෂ රාජ්‍ය පාලකයෙ වුණාම ආහාරපානවලින් අෞෂදවලින් ඉන්දනවලින් අවියවිුධවලින් මේ හැමදයකෙෙන්ම ඒ නගරේ ඇත්තුලේ සියල්ල රැස්කරලතියෙන්නොන් රැස් කරල එදාවේලට නෙමේ දැම් මේ අන්න හැමදේම සමීර එදාවේලට ගේ න එෙම. මේ රටක් පාලනයකනකුට රැස් කල්ලා තියෙන අපහිතමක ඇමරිකාවට මේ වෙලාවේ ගෑස්කේන බැරුණනා කියලා හැබැයි ඔවුන්ට ගෑස්ගන්න උගක් කරේ බැරිවුණාට ඔවුන්ගේ ඇතුළේ රැස්කිරීමත්තිය සංචිතයයක් තිය න්න. ඉන්දන විශාල ඉන්දන සංචිතයක් තියෙනවා. එතර ඒ හැමදේකම අවෂදද හැමදේකම ඔවුන්ට ඇතුළේ නිෂ්පාදනද හැමදේකම ඔවුන් ඇතුළේ ස්ෑම්පෝෂිතෝ හදාගත්ත. මැත්තන් පිටි ගෙන පඕන තරස් කරලතියාගත සංචිතතිනක ඉන්දාවටත් තියනවා හැමෝටම තියෙනවා හැරිද මේක මේ ඉධවීල කන්න කොහමරිගේ නො එක පරක්වුණ ගමන් එහෙම පෝලිින් ගැහෙනනෝ මිනිස්සු. එනිසා ඒකාල් පේච්ච කන්නෙමේ. එවිදිට මේ හොවා දක්වුණ අවස්ථාපිට පහගේ කැන බුදු දහම හරි පහසුවෙන් මේදේවල්ලක ගලපන්න ත්සාහ කරනවා අප අවබෝධ නතිකෙනහ අවබෝධ තියෙනෙන ්‍රිපිට කියගෙන හරිට ඇස්සරංගේ ඔබ අල්පේච්චකම කියන මොකද කියලවත් දන්නවාවන. හොම කතා කරන්න එල් පේච්චකම කියන්නේ වෙනම අර්යක් අති ආර්පච්චකම් පහත්තියනවා අපි දවස කල්පේච්චකම් පහමනාදකිල ඔ වෙනම තේරම් කළ දෙම දේශනාාවකද. එ අපේ හමුදුරුවණේ දන්න අපේ සාකච්ඡාව වගේම දේශනයක් අද ධර්මයක්ත් එක්කම අර්ථය ගලපන්න උත්සාකරපු වෙලාවක් ඒ ඇසුරෙන් ඔබහන්සේ කිව්වා මේ අපි ික්ෂූන් වහන්සේ විදිහත කොයි විදිහතද චන්ධයක්වත් පාවිච් නොකරන මට්ට ඉන්නවාන ේතරම් මධ්‍යස්තු වෙන පුළුවන්න්න හොඳදයි කියලා. ඒය අතරේ බොහෝ දෙනෙක් දක්වන්නේ පෙර රජදරුවන්ට පවා අරතයෙන් ධර්මේ නශාසන කළේ භික්ෂූන් වහසේ ගනට. එවිට භික්‍ෂූන් වහන්සේගේ මේ වගේ අවස්ථාවක රටවෙනුවෙන් කළයුතු භූමිකා මොකද දෙකන ක අපප අවසාන වයන පැමුතුරණ පැත්ලිකල්ද ම අවවාන ව නාඩි පානිසා. අපි පැහැලිියොක වන්නේේ නායකයෙකුුණහම මෙ ආගමික වසයෙන් ජාතින් වසයෙන් තෝරාගන්න පෙන්නගෙනනේ ඒ සුදසනයකල්. ඒක ඒ කතාවට ගලපගන්න එපා මෙහෙම. රටක නායකයේ කැමතිස්සිම සම්බුදසනයයේ චිරස්තිදියට රටේ පාලකයාගේ උපකාර ඕනිේ. හරිද රාජ්‍යනායකයාගේ උපකාර නැතිනං බුද්ධසාාසනයට, ඒක ශාසනයේ පරිහානියට හේතුවක් වෙනවා එකඇනේඒ කරුණු සහිතව කියන්නේ හැම ධර්ම සංගා නාවකම ප්‍රමුත්වය ගන්න රච නායකයක්ගේ රජනු ්‍රහ තියනවා හරිද ධර්ම සංගාය නවිතරන් නෙමේ දැන් අපි හිතුවොත් මොටසව රජ්ජරුව රටේ නායකකම කරනුකොට සමීර මීදු මහරාතන් වහන්සේ ොක්කෝ ත්‍රිපිටකෙත් කටපාඩන් කරන්න සියල්ල තිබ්බ උන්හන්සේ එන්න නැතුව හිටියන්නේ හැරිද උවහන්සේ දේවාන පෙතිස්ස රජතුමා රජකං කරනකම්ම බලාගෙන හිටිය කල්ලෙල් බලමින් කලැල් බෙලුවන එකනෙ රටටක නායකයා කියන භූමිකාවත් මේ ශාසනයේ එකන ධර්ම ප්‍රචාරයට සෑහෙන වැදගත්කමත් තියෙන හිද එ එෙදකොට දැන් ඇත්තැම් දේශපාලකෝ රටේ ශාසනයට කෙනෙ හෙළිකං කරන්නකොට සංගයාට කෙනෙහෙළිකං කරන කොට අන්න එතකොට තමයි ඒකෙන් ලකුණුදාගන්න සමහර හොර දේශපාලකෝ අපි කැෙනෙහෙළිකන් කරන්නේ අපි උ වහන්සලායි පැත්ති කියලාක් කපටිකමට පෙනීන්න බලංගයාම මේ ඉගොලොත් කර ඇති උපකාරයක් නෑ හැයි ඇත්තකතාවේකයි. මොනහර තමන්ගේ ජීවිතේ විශේෂදධයක්කාපපුකමන් යන්නේ තිරුපතිවලට. මේ හැබයි පෙනීන්නේ අපිත් හොඳම බෞද්ධෝ කියලා තියන්නේ අ ඇතුල මිති්‍යාද රෘෂ්ටි හොඳ උදදාහරණයක් තිබ සහර දේශපාලක්ඥනෝ ඉන්නවා සුදු පාටි පිරිත් නූල නවේ රතු පාට පිරිත් ුල මැගර ස්ාක උදහරන් නිසා බෞද්ධනාමෙන් බොරුවට පෙනී හිටියට ඔතන සුගති යන එක් කෙනෙක්වත දේසි විසි පහඇතුල මන්නන් දකි නෑ සුගති යන කවුරුත්නෑ යන වැඩ කරන පේනෙනක් නෑ එනිසා ඔතන හැ. හරි ෞදධෝනය බොරුවට පෙනීන්නේ තියෙන්නේ. ඉතිං අර සමාජී සමහරලාවට මෙතන මේ භික්‍ෂුවකට යම් රාජනායකයක්ගේ රාජ්‍ය අනුග්‍රහයක් ශාසනී චිරස්තතියට රජනාක ති වෙන ැර මංකිවේ තාත්ත කනෙක් විදිට හැම කෙනාටම එකසේ සලකන්න ඕනි කියලා. ඉතින්ද සාසනිකවත් අවශ්‍ය සිිරස්තතියට නායකකි උපකාර තියන ඒකට මේ ගොල්න්ට වැඩිහොඳට පටින්ග ව වකරන ෞද්ධයන්ට අවන්කව දෞකරනම නුසයා බෞද්ධයන්ට කරන උපකාරවලද. හැබයි පොටිින් පෙනී නෑනයා සුදුරෙදි පුරෝගෙන මොම නිකන් නේ දහතර පොට සිල්ගන්න බෞද්ධෙක් වගේ පෙන ඉන්න නෑ ති නායකෙක්ද උඹ බලන් ඩුබායි රාජ්‍යිම වෙනකොට? මැද පෙරදි රටවල් ආසියාවේ තමයි ආසියාාවේ දැ සෞද්‍යියරාභියෝනත් මැද පෙරදිග කිවට ආසිාව ඇතුළ සෞදධියරාබියය ඔක්කම ට දැන් ඩුබයි රට රටේ මේ වෙනකොට පන්සල් තියනො හදලා. හරිද එතකොට එක පාරක් ඔවුන්ගේ මොනුවහද යම් ප්‍රදේශයක් සුද්ධ කරග නැනකොට මේ කෝවිලක් වගේ හදාගත්ත එකක් විනාස කරන්න සිද්ධනකොට එක මේ කඩන්න. එපා කියල කියල තිෙනවාමට මතකලට ඕමාන්රට ඉදක හෙදනායක. ඇර සමහර දැම්බලන්න ඒ වගේ මේ මැද පැරදික ටක හිටිය ඒ නායකෝ පන්සලක් හදාගන්න තැන මහිතානය අසබුවක් තියෙනව පන්සලක් තියෙන. ඒ වගේදට ඉඩ දුන්නා කියලා කියන්නේ. ඒ ඉඩ නොදුන්න අනම් ඔවුන්ට ධර්ම ප්‍රචාරය කරන්න බනාහන්න පරිරයක්ක් නැතිවනෙන. තුවට පේනවද රාජ්‍යනායකයක්ගේ උපකාරය තිය නොනි ඒ උපකාරය. අද ඩුබයිවල තම්බෙනෝනම් යම් සීමාවක ඉඳල හෝ ඩුබයිර වගේ රටක වුණක් රාජ්‍යනුග්‍රහයක් බුදශාසනයට ලැබෙනවනං ඒ මේ බෞද්ධම පිරිස වැඩියෙන් ඉන්න රටක කොහොමත් ලැබෙන ඕන. ඉතිං ඒකට බොරුවට බෞද්ධවේශය පෙන්න්න ඕ නෑැකිනක කියන්. හොඳ අපේ හමුදුරුවනේ වර්තමාන සමාජයේ තුළ අපි. කොයිවිදිහරුද මේ සියලු කටේතුවලට මුහුණු දෙන්නේ යට අරර්තයෙන් ධර්මේ නුශාසන කරන දත්ත සිත්ිනෙ අසබෝට වැඩම කළ පෝජනය වන්දන්නේය වල්පුළ ගොතුම ස්වාමන් වහන්සේට තවත්බොහෝ කාලයක් කමෙලෙස ධර්මචාරිකාවේ දෙන්නට අවශ්‍ය දිරි සවිලැබේවා වසසානයේඋන්හන්ස බලාපොරොත්තුන බෝධයකින් ධර්මබෝධී බන්නට සියලු පින් මහගු කුසයක් බෝඩ පත්වේවා කියලා පිසාදු කාරදේ ප්‍රාර්ථනා කරනවා. ඔබට අරධන කරනවා අදරාත්‍රියයේ. ධර්ම දක්ෂිණාවට, හෙට මෙත්නෙත් පාමුල මෙයාකාරයෙන් නෙතෙෆෙ මැසුරේ ධර්මය වඩන්න ප්‍රැඳීන්න කෙලා.